බලමින් ශ්‍රී ලංකාවේ සංවර්ධිත කෘෂිකාර්මික අංශයේ දායකත්වය පිළිබඳ විමර්ශනය කිරීම. මේතේ නිපුණතා මට්ටම පවතින නිපුණතා මට්ටම සාකච්ඡා කරන්නේ කර්මාන්තය තාක්ෂණයේ සංයෝජනයක් වන ආකාරය විමසා බැලීම. මේ ඉගෙනුම්ඵල ලෙස කර්මාන්තයේ විද්‍යා පදනම හැදලි කිරීම රටක සංවර්ධනයට බලපාන බොහෝ ගැටලු තාක්ෂණය හා කළමනාකරණයේ ආශ්‍රිත බව පෙන්වීම කෘෂි කළමනාකරණයේ තාක්ෂණයේ කාර්යභාරය පැහැදිලි කිරීම අපිටම පළමුව කෘෂි කර්මාන්තය සඳහා සරල නිර්මාණ ගේම කෘෂි කර්මාන්තය සඳහා හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා හෝ ආර්ථිකමය ප්‍රතිලාභයක් සඳහා හෝ භෝග වගා කිරීම හා සත්ව පාලනයේ යෙදීමේ කලාවක් සහ විද්‍යාවක් තව සරල නිර්වචනය ගොඩ ගන්න පුළුවන් මිනිසාගේ පැවැත්ම හා තිරිසර බව සඳහා මේ වගා කිරීම ආහාර ඉන්ද්‍රිය ඖෂධ හා වෙනත් අවශ්‍ය නිෂ්පාදන සඳහා ශාක හා සතුන් අභිජනනය කිරීම ඇතු ක්‍රියාවලී යොදා ගැනීම ක්‍රමවේදයක් විද්‍යාවක් වශයෙන් කෘෂිකර්මාන්තයට අයත් විවිධ ශේෂ්ඨ තියෙනවා කෘෂිකර්මාන්තය කියලා අපි සලකලා බලන්නේ භෝග වගා කිරීම හේදී ආහාර භෝගය එළවලු භෝග පළතුරු භෝග වෙනත් කාම නිෂ්පාදන රාමුද්‍රව්‍ය ලබා ගන්න භෝග වගා කිරීම ඒ වගේම සත්ව පාලනය ගෝ පාලනය කුකුළු පාලනය එළු පාලනය වගේ සත්ව පාලනය ඒ වගේම ධීවර කර්මාන්තය වැටෙන්නේ කෘෂිකර්මාන්තයේ එක උපාංශ ශේෂ්ත්‍රයක් විදිහට ඒ වගේම වන වගාව එතකොට මෙන්න මේ ප්‍රධාන අංශ හතර තමයි කෘෂිකර්මාන්තයට අයත් වන අංශ තොර ස්වභාවික ආර්ථික සමාජීය විද්‍යාවලින් සමන්විත පුරුල් පරාසයකින් යුත් ජෛවීය විද්‍යා විෂයක් විදිහට අපිට කෘෂිකර්මාන්තය සලකලා බලන්න පුළුවන් කෘෂිකර්මාන්තය යනු ශුද්ධ හා ව්‍යවහාරික විද්‍යාවල එකතුවක් ලෙස සලකන්න පුළුවන් එතකොට අපි බලමු මේ කෘෂිකර්මාන්තයට දායකම ශුද්ධ විද්‍යාවන් මොනවද ව්‍යවහාරික විද්‍යාවන් මොනවද යන්න එතකොට ශුද්ධ විද්‍යාවක් යන මූලික සිද්ධාන්ත මත පදනම්ව ශාඛා සතුන් පිළිබඳ අධ්‍යයනය කිරීම. එතකොට අපි දන්නවා ජෛව විද්‍යාව, ජීව විද්‍යාව, එහෙම නැත්නම් රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව වගේ දේවල් තමයි ශුද්ධ විද්‍යාවන් විදිහට සැලකන්නේ. ශුද්ධ විද්‍යාවේ මූලධර්ම භාවිතයට ගන්න ආකාරයේ විස්තර කරන විද්‍යාව තමයි ව්‍යවහාරික විද්‍යාව කියලා කියන්නේ. එතකොට කෘෂිකර්මාන්තය කියන්නේ ව්‍යවහාරික විද්‍යාවක්. ජීව විද්‍යාවේ තියෙන මූලධර්ම අපි ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. එතකොට ඒක විහාරික විද්‍යාවක් වෙනවා. විහාරික විද්‍යාවේ පදනම වෙන්නේ එතකොට ශුද්ධ විද්‍යාව. කෘෂි විද්‍යාවට පදනම වන ශාඛා සතුන් සම්බන්ධ මූලික විද්‍යාත්මක සිද්ධාන්ත භාවිතයට ගන්නවා. ඒ වගේම ශුද්ධ විද්‍යාවේ භාවිත මගින් කෘෂි විද්‍යාවේ ඵලදායිතාවය වැඩි කර ගැනීමට තාක්ෂණය යොදා ගන්නවා. මේක උදාහරණ කිහිපයකින් පැහැදිලි කරනවා නම් මේ වගේ තියෙනවා එක පැත්තක ශුද්ධ විද්‍යාව අපි හිතමු ජීව විද්‍යාව වගේ විෂයක් වගේම අනිත් පැත්තේ තියෙන විහාරක විද්‍යාවන් ඒ කියන්නේ කෘෂි විද්‍යාව කියලා හැලගොත් උද්භිද විද්‍යාවේදී අන්වේෂයක් ආධාරයෙන් ශාක ශෛලියක් පිළිබඳ අධ්‍යයනය කරන එක ශුද්ධ විද්‍යාවක් එතකොට මේ ශාකවල ප්‍රයෝජනවත් ලක්ෂණ භාවිත කරමින් බෝ සංවර්ධන කිරීම තමයි විහාරක විද්‍යාව. ඒතකොට ඒක කෘෂිකර්මාන්තය වෙනවා. ස්වාභාවිකව පවතින මූලද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය ඒක රසායන විද්‍යාවට වැටෙන ශුද්ධ විද්‍යාත්මක කාරණයක් ශාක නිෂ්පාදනයට වැදගත් වන ආකාරයෙන් මේ රසායනික ද්‍රව්‍ය එකතු කරලා පොහොර නිෂ්පාදනය කරලා භාවිත කිරීම කෘෂිකර්මාන්තය. අන්න ඒක තමයි රසායන විද්‍යාවේ ව්‍යවහාරික භාවිතය. ඒ වගේම ජීව විද්‍යාවේ මූලද්‍රව්‍ය වන ප්‍රවේණිය හා අභිජනනීය පද අධ්‍යයනය කරනවා ශුද්ධ විද්‍යාවක් විදිහට ජීව විද්‍යාවේදී කෘෂිකර්මාන්තයේ ශාක අභිජනනය ජෛව තාක්ෂණේ භාවිතා කරලා වැඩි අස්වැන්නක් ගන්න උත්සාහ කරනවා. එතකොට ඒක විහාරික විද්‍යාව. ඒ වගේම තව පැත්තක් බැලුවොත් එහෙනම් භෞතික විද්‍යාවේ අපි දැක්ක විවිධ මූලධර්ම භාවිතා කරනවා. එතකොට කෘෂි ඉංජිනේරු විද්‍යාවේදී ගොවිපළ ව්‍යුහ සැකසීම සඳහා මේ භෞතික විද්‍යාව මූලධර්ම භාවිතා කරනවා. එතකොට ඒක විහාරික විද්‍යාවක්. එතකොට මම හිතන්නේ මේ දූ දරුවන්ට පැහැදිලි කෘෂි විද්‍යාව විහාරික විද්‍යාවක් වෙන්නේ කොහොමද කියලා සහ විහාරක විද්‍යාවට භාවිතාවන ශුද්ධ විද්‍යාවන් මොනවද කියන එක ඔබලට පැහැදිලි කරන්න.
එතකොට වැඩි වන ජනගහනයට අවශ්‍ය මිල අඩු ආහාර හා අනෙකුත් දෑවල ඉල්ලුම ලබා දීම මෙන්ම අනෙකුත් අභියෝගවලට මුහුණ දීම සඳහා කෘෂි විද්‍යාව වැදගත් වෙනවා. නිෂ්පාදනය තමයි කෘෂි කර්මාන්තයේදී කරන්නේ. භෝග කරනවා, සත්ව නිෂ්පාදනය කරනවා, ධීවර නිෂ්පාදනය කරනවා, ඒක නිෂ්පාදනය. ඊපස්සේ මේ නිෂ්පාදනය කළපරින් මේ අපේ අවශ්‍යතාව ඉෂ්ට වෙන්න ඒ නිෂ්පාදනයන් බෙදා ගැනීම සහ වැය කිරීම සිදු කරන්න ඕන. එතකොට මේ කෘෂි කර්මාන්තයේදී මේ වැඩි ජනතාවට අවශ්‍ය වන මිල අඩු ආහාර ලබා නිෂ්පාදනය කිරීම වගේම බෙදා ගැනීමත් කරන්න ඕන. එතකොට කෘෂි කර්මයට එහෙම නැත්නම් කෘෂි විද්‍යාවට අපි මේ නිෂ්පාදනය කියන ක්‍රියාවලිය බෙදා හැරීම හා අලෙවි කිරීම කියන ක්‍රියාවලිය යන දෙකම අධ්‍යයනය කරලා බලන්න ඕන. එතකොට මේ නිෂ්පාදනයේදී අපි භාවිත කරන්නේ තාක්ෂණය. නිෂ්පාදනයේදී අපි තාක්ෂණය භාවිත කරනවා. බෙදා හැරීම අලෙවි කළමනා ගැනීම කියන ක්‍රියාවලිය වැදගත් වෙනවා. එතකොට කෘෂි කර්මාන්තයේදී අපිට තාක්ෂණය වගේම කළමනාකරණය යන අංශ දෙකම එකසේ වැදගත් වෙනවා. එතකොට මේක කළමනාකරණය සහ තාක්ෂණය වැදගත් වෙන්නේ කෘෂි කර්මාන්තයේදී දිනෙන් දින විවිධ අභියෝග වලට වෙනවා. ආහාර ද්‍රව්‍ය රටින් ආනයනය කිරීම, ආචාර වෙළඳ පුසුම් වල උපුරා ගන්න සිදුවීම, පාංශු ආයතනය නොකඩ වාඩු වීම, ජලයේ ප්‍රමාණය අඩු වීම, ජාන සංචිතය ක්‍රමානුකූලව හීන වීම, දුර්වල තාක්ෂණයන් භාවිත කිරීම, ගොවීන්ගේ සහායකයන් නවීකරණය කිරීම හැකියාව අඩු වීම, දේශගුණික කාර්යා පරිසරික වීම වගේ කාරණා නිසා මේ තාක්ෂණය හා කළමනාකරණය කියන එක ප්‍රශස්ත විදිහට යොදන්නේ අවශ්‍යතාවය තියෙනවා. බලමු අපි තාක්ෂණය කියන්නේ කියලා. විශ්වවිද්‍යාවේ මූලධර්ම සංකල්ප භාවිතා නව නිෂ්පාදන සඳහා මිනිස්සුගේ ඉදිරියදා වැටතුතු පහසු හා කාර්යක්ෂම වීම තමයි මේ තාක්ෂණය හදාගන්නේ. මොනවම කිව්වොත් එහෙනම් අපි දන්නවා විශාල ගලක් හරි මොකක් හරි බරක් තියෙනවා නම් අපිට ඒක එසවීම සඳහා ලීවර් එක දාගන්න පුළුවන්. ඒ තමයි තාක්ෂණය. ඒ වගේ කෘෂි කර්මාන්තයේදී අපිට විවිධ තාක්ෂණය භාවිත කරන්න පුළුවන්. ශුද්ධ විද්‍යාවේ භාවිතය කෘෂි විද්‍යාවේ ඵලදායිතාවය වැඩි කර ගැනීමට අපිට තාක්ෂණය යොදා ගන්න පුළුවන්. කෘෂි කර්මාන්තයේ පොහොර භාවිත කිරීම කියන්නේ තාක්ෂණය යොදා ගැනීම. ජල සම්පන්න කිරීම සඳහා බිංදු සාධන උපකරණ භාවිත කිරීම කියන්නේ තාක්ෂණය භාවිත කිරීම. මේ වගේ විශාල තාක්ෂණයන් භාවිත කිරීමක් අපි කෘෂි කර්මාන්තය සිදු කරනවා. මේ මගින් වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර ඉල්ලුම හා ජාතික අභියෝග මුහුණ දීමේ හැකියාව තියෙනවා. කෘෂි කර්මාන්තය දෛනිකව දියුණුව නම් වැඩියෙන් අපි නව තාක්ෂණයන් භාවිත කිරීම සිදු කරන්න ඕන. එතකොට ඒ හරහා අපිට නිෂ්පාදනය වැඩි කර ගන්න පුළුවන්. ඵලදායිතාවය වැඩි කර ගන්න පුළුවන්. හැබැයි මේ නිෂ්පාදනය හෝ ඵලදායිතාවය වැඩි කරගත් පමණින් රටේ කෘෂිකාර්මික ගැටලු විසඳෙන්නේ නැහැ. ඒ නිෂ්පාදන ක්‍රියාවලිය මනාව සිදු කරන්න කළමනාකරණය කියන එක උදින් යොදා ගන්න අවශ්‍ය වෙනවා. කළමනාකරණය විද්‍යාත්මක වදර්මක් තියෙන ක්‍රියාවලියක්. තරලෝකියොත් එහෙම යෙදුවා නිමයොම් ප්‍රසත්ත සම්බන්ධයක් සිදු කරගෙන තමයි කළමනාකරණය කියලා කියන්නේ. කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වැඩි කිරීම කෘෂි සම්පත් කළමනාකරණය සිදුවිය යුතු අනිවාර්ය අවශ්‍යතාවයක්. කෘෂිකාර්මික යෙදුම් ප්‍රශස්තව යොදා ගැනීම අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නිෂ්පාදනය සිදු කිරීම සඳහා තාක්ෂණය භාවිත කිරීම කළ යුතුයි. කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය සඳහා තාක්ෂණය හා කළමනාකරණය මනා ලෙස සංයෝජනය විය යුතුයි. තාක්ෂණය තිබු පමණින් අපිට වැඩි ප්‍රතිඵලයක් ඉහළ ප්‍රතිඵලයක් ගන්න බෑ. තාක්ෂණය මනා ලෙස කළමනාකරණය කරමින් භාවිතයට ගැනීම අතිශයම වැදගත්. කෘෂිකාර්මික අංශයේ අඩුපාඩු බොහොමයක් හුදෙක් විද්‍යාව හා තාක්ෂණික සීමා නිසා පමණක් නොව හා වෙළඳපොළ කළමනාකරණයේ ප්‍රතිඵලයක් මට හඳුනලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අද වර්තමානයේ කෘෂිකර්මාන්තයේ තියෙන ගැටලු හුදෙක් තාක්ෂණ නිසල ලෙස යොදා ගැනීම විතරක් නෙමෙයි, ඒ කළමනාකරණය නිසල සිදු නොකිරීම නිසා ඇතිවන තත්වයක්. විශේෂයෙන්ම ගොවි මහතුරු අපි දන්නවා කරන්න ගියාම ඒ වෙළඳපොළ ගැන හිතන්නේ නැහැ, මිල ගැන හිතන්නේ නැහැ, බෙදා හැරීම ගැන හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැතුව පුරුද්දට වගා ගන්නවා. ඉතින් වගා කරලා අස්වැන්න ගත්තට පස්සේ මේගොල්ලන්ට මේක විකුණ ගන්න බැහැ. එහෙම නැත්නම් වෙනත් ගැටලු ඇති වෙනවා.
මෙන්න මේ ගැටලු ඇති වෙන්නේ ඒගොල්ලන්ගේ කළමනාකරණයේ පවතින දුර්වලතාවයන් නිසා. ඒක නිසා ප්‍රශස්ත කර්මාන්තයක නියැලෙන්න නම් තාක්ෂණීය වින්ම කළමනාකරණයත් මනා ලෙස යොදා ගන්න අවශ්‍ය වෙනවා. අපි මේ තවදුරටත් විග්‍රහ කරොත් කෘෂිකාර්මිකාංශය අඩුපාඩු බොහොමයක් විද්‍යාව හෝ තාක්ෂණික සීමා නිසා පමණක් නෙමෙයි ආර්ථික වෙළඳපොළ කළමනාකරණයේ දුර්වලතාවය නිසා ඇතිවන තත්ත්වයක්. මේක තවදුරටත් පැහැදිලි කරන්න මට උදාහරණයක් ගන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලියේදී ආර්ථික විද්‍යා මූලධර්ම ප්‍රශස්ත ලෙස ගොවියෝ යොදා ගන්න ඕන. එතකොට තමයි යාට ලාභය උපරිම කරගන්න පුළුවන්. කෘෂිකර්මාන්තය කියලා කියන්නේ ව්‍යාපාරයක් විදිහට කරන එකක්, ජීවන වෘත්තියක් විදිහට කරන එක ක්‍රියාවලියක්. එතකොට අපි දන්නවා ආර්ථික විද්‍යාවේ කතා කරනවා කුමක් නිෂ්පාදනය කළ යුතුද, කෙසේ නිෂ්පාදනය කළ යුතුද, කොපමණ නිෂ්පාදනය කළ යුතුද කියන මෙන්න මේ ගැටලු සොයා විසඳන උත්සාහ කරන්නේ ලාභය උපරිම කිරීමට. එතකොට ගොවි මහත්මයේ කෘෂිකර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෙන ප්‍රථම මෙන්න මේවට මේ ගැටලු වලට විසඳුම් සොයාගෙන තමයි කටයුතු කරන්න ඕන. එතකොට තමයි ලාභය උපරිම කරගන්නේ. හැදල ගන්නවා නම් වෙළඳපොළ ගැන තොරතුරු මේ ඩිජිටල් තාක්ෂණ යොදාගෙන සාගෙන මේ නිෂ්පාදන ක්‍රියාවලියට යොමු වෙනවා නම් ඒගොල්ලන්ට වැඩි ලාභයක් අරගෙන කර්මාන්තයේ ප්‍රශස්ත ලෙස කරගන්න පුළුවන්. එතකොට මේ කෘෂි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සම්බන්ධ නිෂ්පාදන සාධක යෙදුම් මනා ලෙස කළමනාකරණය කර ගැනීම ගැන අවධානය යොමු කරන්න ඕන. එතකොට මේ කර්මා කුෂි කර්මාන්තය ප්‍රසස්ත ලෙස කරගෙන යන්න අපිට පුළුවන්. තාක්ෂණයේ භාවිතයෙන් උසස් ගුණාත්මක බාන් නිෂ්පාදනය මෙන්ම එම නිෂ්පාදන ක්‍රියාවලිය මනා කළමනාකරණය කටයුතු සිදු කිරීමට නම් තාක්ෂණය හා කළමනාකරණ මනා ලෙස සංයෝජනය වෙන්න ඕන. එතකොට මේ කුෂි කර්මාන්තය කියන්නේ අවදානමත් තියෙන කර්මාන්තයක්. ඒ නිසා තාක්ෂණය සහ කළමනාකරණය ප්‍රසස්ත ලෙස උපයෝගී කරගත්තට පස්සේ ගොවියෙකුට එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකට ඉහළ ප්‍රතිඵල හොඳ ලාභදායී ව්‍යාපාරයක නියැලෙන්න පුළුවන්. අපි බලමු දැන් කෘෂිකර්මාන්තය රටකට වැදගත් වෙන්නේ මොකෝ කියලා. මම මේකට පිළිතුරු මේ අවස්ථාවේ දෙන්න උත්සාහ කරන්නේ මගේ මේ පාඩම කරගෙන යනකොට මේ ගැටලුවට විසඳුම් මේ දූල පුතාලට ලැබෙනවා. අපි බලමුකෝ දෙවනි නිපුණතා මට්ටම මොකක්ද කියලා. මේ පළවෙනි පාඩමේ දෙවනි නිපුණතාවය තමයි ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ විකාශනය හා සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ විමසා බැලීම. මේ යටතේ මේ ඉගැන්වුම්ඵල තුනක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ අතීත කෘෂිකර්මික ශාස්ත්‍රීයත්වයට හේතු වුණු සාධක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. යුරෝපීය වාණිජ අවශ්‍යතා සඳහා බෙවිලි කෘෂිකර්මාන්තය ස්ථාපිත වූ ආකාරය විස්තර කරන්න උත්සාහ කරනවා. දේශීය යුරෝපීය විදේශීය යුරෝපීය ආක්‍රමණ නිසා බිහි වූ වැවිලි කර්මාන්තයේ හිතකර හා හිතකර බලපෑම් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. හරිත විප්ලවය කෘෂි සංවර්ධනයට දායක වී ඇති ආකාරය ගැන පැහැදිලි කරන්න උත්සාහ කරනවා. අපි දන්නවා ශ්‍රී ලංකාවේ වසර 2500ක විතර ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසයේ පුරාම ශ්‍රී ලංකාව මනා කෘෂිකර්මාන්තයක නියැලිච්ච රාජ්‍යයක් බව, ලංකාවේ ප්‍රශස්ත කෘෂිකර්මාන්තයක් පැවතීමට ශාස්ත්‍රීය කෘෂිකර්මාන්තයක් පැවතීමට විශාල සාක්ෂි ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා අපේ සිංහල ජාතියේ ජීවනාලිය කෘෂිකර්මාන්තය. එතකොට මේ කෘෂිකර්මාන්තය දියුණු වීම සඳහා අපේ ආගම බුද්ධ ආගම ඒ වගේම සංස්කෘතිය චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායන් හා සම්මතයන් සියලුම දේවල් එක විදිහට බලපාලා තියෙනවා. ඊට අමතරව අපි දන්නවා ලංකාවේ මේ පරිසරය ඒ වගේ කෘෂිකාර්මික පද්ධති ඒ වගේම වාරි මාර්ග පද්ධතිය ඍජුවම බලපාලා තියෙනවා ශාස්ත්‍රීය කෘෂිකර්මාන්තයක් සඳහා. ඒ වගේම අපි දන්නවා ලංකාවේ විශාල භෝග විවිධත්වයක් සත්ව විවිධත්වයක් තියෙනවා. එන්නේ මේ කින කාරණයක් ලංකාවේ කෘෂිකර්මාන්තය සාර්ථකව පැවතීමට හේතු වෙලා තියෙනවා. අපි දන්නවා ධාන්‍ය වර්ග ගත්තොත් විශාල ධාන්‍ය වර්ග ප්‍රමාණයක් තියෙනවා. එළවලු වර්ග ගත්තොත් එහෙම විශාල එළවලු භෝග ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම පළතුරු වර්ග ගත්තොත් එහෙම විශාල පළතුරු වර්ග ප්‍රමාණයක් තියෙනවා. සත්ව සම්පත ගත්තොත් එහෙමත් විශාල සත්ව විශේෂ සංඛ්‍යාවක් ලංකාවේ ඉන්නවා. එතකොට මෙන්න මේව තමයි ලංකාවේ අතීත කෘෂිකර්මාන්තයේ ශාස්ත්‍රීය වෙන්න හේතු උනේ. ඉතින් මෙන්න මේ කාරණා එක්ක බැඳුණු රජයේ දායකත්වය හේතු වෙලා තියෙනවා.
දැන් ලංකාවේ සත්ශ්‍රීක කෘෂිකර්මාන්තයක් පැවති වුණා කියන්න හේතු වන කාරණා උදාහරණ කිහිපයක් තියෙනවා. අපි දන්නවා විජයාවතරණයේ සිදු වෙන අවස්ථාවේ කොවේණිය කපු කටමේ සිටීම හොඳම උදාහරණයක්. ඒ කපු කියන්නේ කෘෂිකර්මාන්තයත් එක්ක බෙදිච්ච වගාවක්. එතකොට මේ ඒක එක උදාහරණයක්. ඒ වගේම මහා පරාක්‍රම බහු රජුරන්ගේ කාලේ ධාන්‍ය පිටරටට ලබා දීලා තියෙනවා කියන එකත් එක සාක්ෂියක්. ඒ වගේම රජවරු කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වැව් වාරි මාර්ග පද්ධතියක් ඇති කිරීම. අපි දන්නවා රජ රට විශාල වාරි මාර්ග පද්ධතියක් තියෙනවා. ලංකාව පුරාම විසිරිච්ච වැව් වාරි මාර්ග තියෙනවා. ඒව තමයි මේ හොඳම උදාහරණ මේ ලංකාවේ අතීතයේ කෘෂිකර්මාන්තය ශාස්ත්‍රීයව පැවතුනා කියලා කියන කාරණයට. එතකොට මම කැමති මේ දූ දරුවන්ට කියන අතීත ශ්‍රී ලංකාවේ ස්වයංපෝෂිත භාවය පිළිබඳව කරුණු රැස් කරන්න කියලා. මේ 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 කරුණු රැස් කිරීම අනාගතයේදී විභාගය සාර්ථකව ජය ගැනීමට උදව් වෙනවා. අතීත ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ශක්ෂීයත්වයේ තුඩු දුන් හේතු සරලව විග්‍රහ කරනවා නම් සංස්කෘතික හා ආගමික පසුබිම, වාරි කර්මාන්තය සහ වැව් පද්ධතිය, රාජ්‍ය අනුග්‍රහය සහ දේශීය තාක්ෂණය ඉවහල් වුණා කියලා පැහැදිලි කරන්න පුළුවන්. අපි වාරි මාර්ග කර්මාන්තය ගත්තොත් එහෙම මනා ජල කර්මණාකරණයක් මේ අපේ අතීතයේ ශ්‍රී ලංකාවේ තිබිලා තියෙනවා. ජයගඟ, ඒ වගේ මංගමැඩිල්ල, බිසෝකොටුව, බෙත්ම ක්‍රම හා ජලාපහන කටයුතු අපිට සාක්ෂි විදිහට ගන්න පුළුවන්. රාජධානි බිඳ වැටීම් වලින් පසුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ වෙනස් වීම සලකා බලමු. 1815 ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි ජාතීන්ට යටත් වෙනවා. එතකොට ඊට පෙර ලන්දේසීන් සහ පෘතුගීසීන් ලංකාවේ විවිධ ප්‍රදේශ යටත් කරගෙන කටයුතු කරලා තියෙනවා. ඒතකොට යුරෝපීය ජාතීන් ශ්‍රී ලංකාවට එළ දෙන වාණිජ අවශ්‍යතා මූලික කරගෙන. එතකොට වාණිජ අවශ්‍යතා මූලික කොට යටත් වෙච්ච සමයේදී වැවිලි කර්මාන්තය රටේ ස්ථාපිත කරලා තියෙනවා. එතකොට මේ බ්‍රිතාන්‍ය ජාතීන් ලංකාව යටත් කරගත්තට පස්සේ කෝපි, තේ, රබර් ඒ වගේම වෙනත් සිංකෝන වගේ වෙනත් අපනයන භෝග වගා කිරීමට පෙළුලා තිනවා. ඒගොල්ලෝ ලංකාවේ ස්වයංපෝෂිත ආර්ථිකයේ බිඳවට්ටලා වාණිජ වැවිලි කර්මාන්තයට යොමු වෙලා තිනවා. ඉතින් මේ වැවිලි කර්මාන්තය හඳුන්වා දීම නිසා රටට වාසිදායක අවස්ථා කීපයක් අවස්ථාත් ඇති වෙලා තිනවා. සරලෝගතත වහා මාර්ග පද්ධතිය හා අනිකු යටිතල පහසුකම් දිනුනේ මේ වැලි කර්මාන්තය නිසා. විශේෂයෙන්ම දුම්රිය ගමනාගමනය වගේ දේවල් දිනුනා. සමාජ ව්‍යුහය වෙනස් වුණා. ධනවත් ව්‍යාපාරික පන්තියක් බිහි වෙනවා මේ මේ වැලි කර්මාන්තයත් එක්ක. එතකොට ඒ හරහා බැඳුණු වෙළඳාමක් බිහි වෙනවා. ඊට පස්සේ ඒ වගේම දේශීය කෘෂිකර්මාන්තයේ නියුතු අයට ඉඩම් හයිමි වෙලා වැවිලි සඳහා ඉඩාවාගෙන ශාල වැවිලි සමාගම වැවිලි වතු බිහි වෙලා තියෙනවා. ඉදි එම වැවිලි කර්මාන්තයට කෘෂි ආර්ථිකයට සිදු හිතකර හා අහිතකර බලපෑම් පිළිබඳ කරුණු සොයා බලන්න කියලත් මම මේ දරුවන්ට කියනවා. ඉන්පසු 1960 දශකයේදී ලංකාවේ හරිත විප්ලවය නිසා කෘෂිකර්මාන්ත ශාල වෙනස්වීම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. 60 දශකයේ ආරම්භයේ සිට ලෝකයේ හරිත විප්ලවය නිසා කෘෂිකර්මාන්තය වෙනස් වෙනවා. ඒ බලපෑම ලංකාවටත් එනවා. මේ හරිත විප්ලවය නිසා සිදු වූ වෙනස්වීම් සලකා බැලුවොත් එහෙම වැඩි අස්වනු දෙන උසස් ප්‍රභේද කෘෂිකර්මාන්තයට හඳුන්වලා දෙනවා. එතකොට ඒ උසස් ප්‍රභේද සමගම යාන්ත්‍රීකරණය හඳුන්වලා දෙනවා. එතකොට මේ උසස් වැඩි අස්වල දෙන ප්‍රභේද සහ යාන්ත්‍රීකරණයත් එක්කම ඒකභෝග වගාවට යොමු වෙනවා. ඒකභෝග වගාවට යොමු වීමත් සමගම මේ මේ භෝග වැඩි අස්වනක් ගන්න බාහිර එදුම් මත යැපෙනවා. පොහොර, වෙනත් රසායනික ද්‍රව්‍ය වගේ දේවල්. ඒ වගේම මේ පලිබෝධ හානි වැඩි වෙනකොට පලිබෝධ නාශක භාවිතය වැඩි වෙනවා. ඒ වගේම වගා සාර්ථකව පවත්වාගෙන වැඩි අස්වැන්නක් ගන්න නවීන ජල සම්පාදනකම යොදා ගැනීමට සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේව තමයි මේ හරිත විප්ලවයේ දී සිදු වෙච්ච වෙනස්වීම්.
එතකොට හරිත විප්ලවය නිසා සිදුවෙච්ච යහපත් සහ අයහපත් ප්‍රතිඵල තියෙනවා. යහපත් ප්‍රතිඵල ලැබෙනවා වගේම මේ හරිත විප්ලවය නිසා ලැබිච්ච අයහපත් ප්‍රතිඵලත් තියෙනවා මේ පරිසර පද්ධති වගේම මිනිසුන්ට. අපි මුලින්ම බලමු යහපත් ප්‍රතිඵල මොනවද කියලා. ආහාර නිෂ්පාදනය වැඩි, උසස් ප්‍රභේද වගා කිරීම, වැඩි අස්වනු දෙන ප්‍රභේද වගා කිරීම නිසා ආහාර නිෂ්පාදනය වැඩි වෙනවා. ආහාර නිෂ්පාදනය වැඩිවීමත් එක්කම ඒකක භූමි ප්‍රමාණයකින් ලැබෙන අහන්නත් වැඩි වෙනවා. يعني භූමි ඵලදායිතාවය වැඩි වෙනවා. මේ භූමි ඵලදායිතාවය වැඩි වීම නිසා ආහාරවල මිලත් අඩු වෙනවා. එතකොට මේ හරිත විප්ලවය නිසා තමයි මිල අඩු ආහාර අපිට ලබා ගන්න පුළුවන් වුණේ. ඒ වගේම සමාජයට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලබා ගන්න පුළුවන් වුණේ. එතකොට හරිත විප්ලවයේ යහපත් ප්‍රතිඵල තමයි මේ කාරණා. ආහාර නිෂ්පාදනය වැඩි වීම, භූමි ඵලදායිතාවය වැඩි වීම, උසස් ප්‍රභේද, හොඳ උසස් ලක්ෂණ දෙන, උසස් අස්වනු දෙන ප්‍රභේද බිහි කිරීම, ආහාරවල මිල අඩු වීම. එතකොට දූල පුත්‍රට පුළුවන් වෙන්න ඕන හරිත විප්ලවයේ යහපත් ප්‍රතිඵල මොනවද කියලා විස්තර කරන්න. හැබැයි මේ යහපත් ප්‍රතිඵල වගේම අයහපත් ප්‍රතිඵලත් විශාල ප්‍රමාණයක් මේ හරිත විප්ලවය නිසා තිබෙනවා. පළවෙනි එක තමයි ඒ දිගින් දිගටම අඩු වැඩි අස්වනු භෝග එකමශේ වගා කිරීම නිසා භූමි හායනයේ වේගවත් වීම, භූමිවල ඵලදායිතාවය අඩු වීම. මේ වගේම මේ වැඩි දියුණු කළ ප්‍රභේදවල ස්වාභාවික ප්‍රතිරෝධී ගුණාංග අඩුයි. ඒතකොට භෝගවල සීන ස්වාභාවික ප්‍රතිරෝධී ගුණාංග ක්‍රමයෙන් හීන වෙලා යනවා. ඒ වගේම මේ ප්‍රතිරෝධී ප්‍රවේද ප්‍රති ස්වාභාවික ප්‍රතිරෝධී ගුණාංග හීන වීම නිසා ප්‍රතිරෝධක හානි වලට ග්‍රහයි. මේ නිසා වැඩි වැඩියෙන් කෘෂි ද්‍රව්‍ය පරිවර්තනක ශේෂ්ත්‍රයට හි භාවිත කරන්න වෙනවා. මේ අනිත්‍ය ලෙස රසායනික බලපෑම නිසා පස ජලය වායුගෝලය දූෂණය වීම සිද්ධ වෙනවා. එතකොට පරිසර දූෂණයට මේ හරිත විප්ලවය හේතු වෙලා. ඒ වගේ මේ අධික ලෙස රසායනික භාවිත කරපු ආහාර වෙනහරි භෝජනය කිරීම, ඒ වගේම පරිසර දූෂණය වීම නිසා සෞඛ්‍ය ගැටලු ඇති තියෙනවා. සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්නත් මේ හේතු වෙනවා. ඒ වගේම සමාජ කෘෂිකර්මික සමාජය තුළ විවිධ සමාජ විෂමතාවය ඇති වෙනවා. කල භෝග වගා ගන්න ගොවි මහත්තුන් වැඩි ආදායම ලබා ගන්න අතර සාම්ප්‍රදායික භෝග වගා ගොවින්ගේ ආදායම අඩුයි. ඇති පරතරයේ වැඩි වෙන්න හේතු වෙලා තියෙනවා. ඒ වගේම මේ වැඩි සනුදෙන ප්‍රබේද නොකොළව වගා කිරීම නිසා හොඳ ප්‍රබේද දේශීය ප්‍රබේද හිඟ වෙලා ජෛව හීන පටන් ගන්න. එතකොට ජෛව විවිධත්වය පරිහරණයටපත් වීමත් මේ හරිත විප්ලවයේ ඇති වූ අයහපත් ප්‍රතිඵලයක්. අපි යුරෝපීය පාලනයෙන් පසු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත තත්ත්වය උනේ කියලා. එතකොට අපි දන්නවා මුලින්ම යුරෝපීන් ලංකාව යටතට ප්‍රථම ලංකාවේ තිබුණේ කොම් කෘෂිකර්මාන්තය. මේ ස්වයං පෝෂිත කෘෂිකර්මාන්තයක් අපි දන්නවා ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංකල්පය යටතේ එක ගම්මාන විද්‍යාවක් පදනම් වෙලා ගම්මාන බිහි වෙනවා. ඒ ගම්මාන තුල ගොඩනැගෙන කරගෙන විශ්ව ස්වයංපෝෂී ආර්ථික රටාවක එළුණා. ඒ කියන්නේ තමයි අවශ්‍ය තම ගමට අවශ්‍ය ආහාර සහ අනිකුත් ඒ ගමේම නිපදවගෙන ස්වයංපෝෂිත ජීවන රටාවකට අනුගත වෙලා ගියා. එතකොට මේ බටහිර යුරෝපීය යටත් ගැනීමත් සමගම මේ ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තය වෙනුවට වැවිලි කෘෂිකර්මාන්ත වාණිජත්වය පදනම් වෙච්ච වැවිලි කෘෂිකර්මාන්තයක් පටන් ගත්තා. එතකොට මේගොල්ලෝ කරේ විශාල වස්තු පදනම් කරගත් භෝග, කෝපි, තේ, රබර් වගේ වැවිලි භෝග හඳුන්වලා දුන්නා. එතකොට මේ ඒ අනුව වාණිජ වැවිලි කෘෂිකර්මාන්තය වෙනස් වූ කෘෂි ආර්ථික නගා සිටීම සඳහා මේ ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය. එතකොට නිදහසින් පස්සේ රජයන් මේ කෘෂිකර්මාන්තය ගත කරලා වැවිලි කර්මාන්තය විතරක් වෙන්නේ නැහැ, රටට ආහාර නිෂ්පාදනය කරන්න ආදනය කිරීම සඳහා කෘෂි කර්මාන්තය ප්‍රමාණවත් නැහැ. ඒක නිසා යැපුම් කෘෂි කර්මාන්තයෙන් එහාගේ කෘෂි කර්මාන්තයක් ස්ථාපිත කිරීමට කටයුතු කරා. අතීතයේදී මේ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග හා තොරතුරු රැස් කිරීමට මේ දරුවන් උනන්දු කරනවා. විශේෂයෙන්ම මේ නිදහස පස්සේ ජනපද හා වෙනත් මහා විශ්ව
විශාල මාර්ග යෝජනා ක්‍රම ඇති කළා මිනිස්සු පදිංචි කරලා ගොවි ජනපද මේ මේ ප්‍රාන්තයේ දියුණු කිරීමට කටයුතු කිරීම තමයි සියලුම රජයන් කටයුතු කරේ. නිදහසෙන් පස්සේ ඩී.එස්.සේනානායක මැතිතුමා ලංකාවේ පළවෙනි අගමැතිතුමා ගල්ලෝ ඇති කළා මිනිස්සු පදිංචි කරලා විශාල වශයෙන් විතර පහසුකම් දුනු කළා මේ කර්මාන්තය දියුණු කිරීමට කටයුතු පසු ලංකාවේ මිනිසුන් ආහාර පානයේ නිෂ්පාදනය වෙන්නේ නැතෝ බෝධිගත නිසා අපේ කුෂකාන්තය දියුණු කරන්න බැරි මේ මේ කුෂකාන්තය දියුණු කිරීමට කටයුතු කරා. අපේ උදාහරණම 78 විවෘත ආර්ථික හඳුන්වා දීම සමගම ලංකාවේ කර්මාන්තයට සිද්ධ වුණේ කියලා බලන්න. අපි දන්නවා 1815 දී විතාතීන් ලංකාව සම්පූර්ණයෙන් යට ගැනීමට වෙන ලංකාව තුමුණේ යැපුම් කුෂකර්මාන්තය ඒ අතරතුර සම්පෝෂිත තම තමන්ට ආහාර රටතුල ගම්වල නිෂ්පාදනය කරගෙන ඉන්පසු කලුවෙන් පෘතුගීසි දේශයෙන් පැනියත් කුෂකර්මාන්තය කාල වශයෙන් වෙන බට එංගලන්ත ජාතීන් රට එතකොට සම්බ කිරීමට පස්සේ වෙළඳ පස්සේ සම්පෝෂණ ආර්ථිකයක් කරා යන උත්සාහය 1970 ආරම්භ කිරීම කර්මාන්තය වෙළඳ ආර්ථික වෙනස් වෙන වෙළඳ ආර්ථික දක්වා පරිවර්තන වෙන ගත්ත එතකොට 78 වාජ්‍ය කර්මාන්තය ලංකාවේ නැග පටන් 70 වෘතාර්ථික දී සමගම ලංකාවේ ප්‍රධාන ආකාර අපි දන්නවා ගෙවතු වාර කිරීම රෝග තමට අවශ්‍ය ආහාර වගේ ලෝල් ටික ගාගෙන නැත්නම් එක වී වගේ කිරීම වගේ කොම් කුෂක් ලංකාව පිළ තියෙනවා. ඊට පස්සේ වෙළඳ තේ විශාල පද වෙලි කුෂ කර්මාන්තය තියෙනවා. ඉන් පස්සේ 78 පස්සේ වාය කුෂ කර්මාන්තය තියෙනවා. ඒතර ආබේ වෙලා වාය කුෂ කර්මාන්තය ඇති වෙනවා. අද වර්තමාන තීන ආකාර තුනක කුෂි කර්මාන්තය. පළවෙනි තමයි යැපුම් කර්මාන්තය. මේක පොතු වගා කිරීම නැත්නම් තමන්ගේ අවශ්‍ය වෙන ආහාර නිෂ්පාදනය ගන්න යැපුම් කර්මාන්තය. හැබැයි මේ යැපුම් කර්මාන්තයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න බෑ. රටේ සියලු දෙනාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම ඒක නිසා වාණිජ කුෂ්මාන්තයක් හදලා තියෙනවා. වාණිජ කුෂ්මාන්තයේ නියෝවි වාණිජ මට්ටමින් ආදී ලබා ගැනීම ලබා ගැනීම සමාත කර ගන්න එක විදිහට කියදෙනවා. ඒතකොට ඒගොල්ලෝ ජීව පුළුවන් ඵල පුළුවන් එළවලු වෙන එහෙම නැත්නම් සත්ව පාලනය වෙන්න පුළුවන්. මෙයා මේ වාණිජ කුෂ්මාන්තය තමයි සිද්ධ වෙන්නේ. වැඩි කුෂ්මාන්තය ඒ රබර් එහෙම නැත්නම් කටුපොල් කුරු වගේ බෝගත් පවතිනවා. හඳුන් ආර්ථික ප්‍රති නිසා ආර්ථික වෙනස්කම් අපි දැන රටේ ආර්ථික වෙනද බොඩ ගුරුත්ව වීම තමයි ආර්ථික විශාල බාණ්ඩ පිට රට කරන්න පුළුවන් මේ ප්‍රධාන වෙනස්කම් අවමයි. වෙළඳ පොලේ වැඩි අඩු වෙනවා අඩුම වැඩි වෙලා මිල වැඩි වෙනවා. ඒකේ තමයි ඇති උනේ. ඉතින් පිරුවේ පදනම් වූ කුෂිකාසුම්. එතකොට යැපුම් යැපීම් මට්ටමට නෙමෙයි කුෂිකාසුම් දෙන්නේ ලාභය උපයෝග ලාභය පරමාර්ථ කරගත් කුෂිකාර්මාන්තයක්. එතකොට වැය අඩු කරගෙන පිරිවැය පිළිබඳ සලකා බලමින් තමයි කුෂිකාසුම් තියෙන උත්සාහ කරන්නේ. ඒ වගේම විශාල වශයෙන් භාණ්ඩ ආයතන හා ආනාය කිරීම සඳහා වෙළඳ පොළ විවෘත වෙනවා. එතකොට ලංකාවේ උදාරුක භාණ්ඩ, කාර්මික භාණ්ඩ හා වෙන භාණ්ඩ විශාල වශයෙන් පිටරටවල් වලින් පැමිණෙනවා. ඒ වගේම ලංකාවේ භාණ්ඩ විශාලයෙන් අපනයනය කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ නිසා අභ්‍යන්තර වශයෙන් වෙළඳ පොළ තුළ වැඩ ගණන් වල වෙනස් වී සිද්ධ ගන්නවා. ඒ වගේම ආයතන ලාභය. ලාභය පරමාර්ථ කරගන්න කාල වශයෙන්
ආයතන සිදු කරනවා. කර්මන්තයට අදාළ විශේෂ ආයතන රටවල සිදු වෙලා තියෙනවා. මේ ආයතන කර්මන්තය ලාභී වෘත්තාතික ඒ විශාල අහිතකර අහිතකර දැන් කොට නැති තියෙනවා. අපි ව්‍යුත්පාදක ප්‍රතිපත්තිය. ඒකේ විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය භාවිත කරන වගේම පරිසර සංරක්ෂණය කටයුතු කරන්නේ ඒ නිසා පරිසර ගැටලු ග්‍රෝ වෙන පටන් ගත්තා. ඊට පස්සේ අධික ආනයන මත රැඳීම රටේ දේශීය නිෂ්පාදනයේ අවධානය යොමු පරිසරය කිරීමට පෙළඹීම නිසා අධික ලෙස ආනයන ආනයන මත පදනම් වෙන පටන් ගත්තා. ප්‍රස වැඩි වෙන හේතුණා මේ එතකොට මේ තමයි ව්‍යුත්පාදයේ තියෙන අහිතකර බලපෑම. මේ නිසා රජයට අවශ්‍යව මේ තත්ත්වය වෙනස් කරන්න. කර්ම සිටුවට විතරම් මේ දුන්නොත්. එතකොට මේ වෙනස් සුදුසු ප්‍රතිපත්ති අවශ්‍ය වෙනවා. ඒ වගේම තත්ත්වයක් ගැටමක් කියලා සුදුසු අනන් නියමනවා. ඊපස්සේ මේ අනීත්‍ය නිසා ක්‍රියාත්මක අවශ්‍ය. එතකොට ව්‍යුත්පාදයේ කළ සුකුසු කමාන්තේ දෛලස පෞත්‍රි සිදු විනාශකමයි ප්‍රතිවල වතාවේ ඉපත් මත පදම මෙච නීති දියුම ඒ වගේ නීති විකාශ කිසි පරිදි දියුම අවශ්‍ය සු ආකීම උදාය යටතේ විත්‍යාගය ප්‍රතිපත්ති ආත්මක ක්‍රමේදී වැදගත්න ඉලක්කගත ශේෂ අපි හඳුනන ඕන සම්පත් ශ්‍රේත්‍රය වෙනද බෝ ඉත වාර්ග පද අවද එදු භාවිතද අධ්‍යානීය මුඛයෙන් පෝෂිත රසායනික වේ ශ්‍රමයේ කෙසේ භාවිත කරන්න කියන්නේ කියලා දාන කරනවා නිෂ්පාද ශේත්‍රය අපි දන්න කුෂුත්ත් එහෙම භෝග නිවාරණේ සත්ව නිෂ්පාදනයේ දීවර නිෂ්පාද උත්තර වල නිෂ්පාදන කරන ඕන විවිධ යට පාන්ත නිසි ප්‍රතිඵල ගන්න නම් වෙළඳපොළ ගැන අවධානය යොමු කරන්න වෙළඳපොළ තුල අවබෝධ අවබෝධ කරගන්න ඕන අලවිය ආල ගුණාත්මේ එන පසු අස්වනු සාක්ෂණය අගේ කිරීම වැඩි කිරීම ගුණාත්මක බව තහවුරු කිරීමේ කාර්යය අවධානය යොමු කරන්න එතනම් මේ නිසි ප්‍රතිල ගන්න අපහසුයි. ඉතින් මේ කාරණා හතරට අමතරව තවත් මේ අවධාන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවධානය යොමු කළ යුතු ශ්‍රේත්‍රකී පැතින හිතුණු කටයුතු දැනුම වර්ධනය කිරීම සේවය ගැන කටයුතු කරන්න ඕනේ. වගේම ණය ආධාර ලබා දීම ගැන අවබෝධ කරගෙන ඒ ගැන ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම දේශගුණ විකාශ නිසා කුෂ කර්මාන්තයට සිද්ධ වෙන්න පුළුවන් වෙනස්කම් ගැන අවබෝධ කරගන්න ඕන. විශ්ව ව්‍යාපාර හා ව්‍යවසායගත සම්බන්ධ කිරීම වගේ ශේෂ්ත්‍ර පිළිම අවධානය යොමු කරන්න ඕන. උතාරය තුළ කුෂ කර්මාන්තයෙන් නිසි ප්‍රතිඵල ගන්න නම් සම්පත් ශේත්‍රයේ යොමු ශේත්‍රයේ ස්පර්ශ ශේත්‍රයේ වෙළඳපොළ සහ වෙනත් කාරණා පිළිබඳ ඥානය යොමු කිරීම වෙනවා. එතකොට මේ මම මූල පුතාලේ මේ ප්‍රතිපත්ති ගෙන ගැනීමේදී වැදගත් වන ආයතන සහ ඒවායේ කාර්යයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම අවශ්‍ය වන මූලාශ්‍ර වුන් තරම් තියෙනවා. රටේ අපාසලේ ඒ තොරතුරු රැස් කරන්න කියලා ලව කියන දෙවෙනි පාඩමේ තුන්වෙනි පාඩමෙන් කිරීමට බලපොරොත්තු ශ්‍රමික සාධන ප්‍රතිපත්ති කිරීම කාර්යතු ආරභාවේ විමර්ශනය කිරීම
දැන් බලමු මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වගකීම් දරන ආයතන මොනවද කියලා. දැන් අපි දන්නවා කෘෂිකාර්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වැඩිපුර අමාත්‍යාංශ කිහිපයක් තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය, දීවර අමාත්‍යාංශය, සුළුවපන භෝග අමාත්‍යාංශ වගේ. ඒතොර ඒ අමාත්‍යාංශ මතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. දෙකම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මාර්ග දෙපාර්තමේන්තුව, ගොවි ජන සේවා දෙපාර්තමේන්තු අධිකාරී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු, දීවර දෙපාර්තමේන්තු, සත්පාදන හා සම දෙපාර්තමේන්තු, පසු අසල තාක්ෂණ ආයතන වගේ විශාල ආයතන තියෙනවා. එතකොට මේ කෘෂි සංවර්ධන කියලේ ජාතික කර්ම ප්‍රතිපත්ති අවශ්‍යතාවය සලකා බලනකොට මේ රටේ සැලසුම් සහගත සමාජ ආර්ථික සංවර්ධනයක්, ජාතික සංවර්ධනයක් ඇති කිරීම හා ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වැනි සංවර්ධන ඉලක්කකදී කෘෂි ප්‍රතිපත්ති වැදගත්. එතකොට මේ වැදගත්කම ගැන සැකවින් සාකච්ඡා කරන්න මම මේ දුල පුතාලට කියනවා. අපි බලමුකෝ හතරවෙනි නිපුණතාවය මොකක්ද කියලා. දළ දේශයේ නිෂ්පාදනයේ කෘෂිකාර්මිකාංශයේ දායකතාව එය දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග විමසා බැලීම තමයි හතරවෙනි නිපුණතාව මට්ටම. මේකේ මම බලාපොරොත්තු වෙන භෝග සත්ත්ව දීවර හා වන සම්පත් දළ දේශයේ නිෂ්පාදනයට සහායක වන ආකාරයේ සංකේතාත්මකව පැහැදිලි කරන්න, ඒ වගේම කෘෂිකාර්මිකාංශයේ රැකියා අවස්ථා පිළිබඳ පැහැදිලි කිරීම. මේ තොරතුරු වලින් ඕගොල්ලන්ට පේනවා කෘෂිකර්මාන්තයේ කර්මාන්තය හා සේවා යන අංශවල දායකත්වය කොහොමද රටේ දළ ජාතික නිෂ්පාදනයට දායක වෙන්නේ කියලා. එතකොට අපිට මේ තොරතුරු කොහොමද ලබා ගන්නෙ? අපිට මේ තොරතුරු ලබා ගන්න විවිධ මූලාශ්‍ර තියෙනවා. කෘෂිකර්මාන්තයේ කර්මාන්ත අංශය හෝ සේවා අංශ දායකත්වය මඟු වාර්තාවලින්, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන්, එහෙම නැත්නම් අන්තර්ජාලයේ තියෙන වෙනත් මූලාශ්‍ර වලින් ලබා ගන්න පුළුවන්. අපි බලමු මේ 2019 කියන්නේ පසුගිය වසරේ සහ ඊට පෙර වසරේ 2018 වසරේ කෘෂිකර්මාන්තයේ කර්මාන්ත හා සේවාංශයේ දායකත්වය කොහොමද කියලා. අපි 2018 වසරේදී කෘෂිකර්මාන්තයේ දායකත්වයේ 100% ජාතික නිෂ්පාදනයේ 100.1%, කර්මාන්ත දායකත්වයේ 27.3%, සේවාංශයේ දායකත්වයේ 57.5%. 2019 කෘෂිකර්මාන්තයේ දායකත්වයේ ජාතික නිෂ්පාදනයේ 7%, ඒ වගේම කර්මාන්තයේ දායකත්වයේ 26.4%, සේවාංශ දායකත්වයේ 57%. මම මේ තුරුතුරු ගත්තේ ගිය අවුරුද්දේ 19 වසරේ හබැයි. ඒක කෘෂිකර්මාන්තය කරනවා ෂේර 4ක් යෝජනයේ අංශයක්. මම උපජ 4ක් දෙනවා. භෝග ගාව, සත්ව පානය, වස් හා දිවා ජල සම. එතකොට ගිය අවුරුද්දේ 19 වසරේ භෝග ගාව, සත්ව පානය, සම්පත් ජල ජීවක පාඩ පයද 8ක දායකත්වයක් තියෙනවා. ආ ජල සම්පත් එක දායකත්වයක් කොහොමද රටේ ජාතික ආදායම? එතකොට මේ යුපෙන් එක කෘෂිකර්මාන්තයේ දායකත්වය ඉතාමත් සුළු ප්‍රමාණයක් ඇති. අපිට කලක හරින්න බෑ කෘෂිකර්මාන්තයේ විශේෂයෙන් රටේ රැකියා. දැන් මේ සංඛ්‍යා කෘෂිකර්මාන්තයේ දායක වෙනවා. ආයක දලදාංශයේ තියෙන 37% දායකට කෘෂිකර්මාන්තයේ දායක නිෂ්පාදකයි දායක වුණා. පාදන රාජ්‍යම ආයක වෙලා කෘෂිකර්මාන්තයේ රොසලා කියා අපිට කියා හවස කියලා රැකියා කිරීම යෝග ලබා වෙනත් විද යුතු කිරීම වගේ තමයි කියන්න. එතකොට ආර්ථික දරුවන් කොහොමද රටක ආර්ථිකයට විමසල බලන්න. එතකොට රට ආර්ථිකයට මුලින්ම දෙගත් වෙන්නේ ආහාර සුරක්ෂිතතාවය සංග කිරීම. දෙවෙනි එක තමයි ග්‍රාමීය ප්‍රජාට රැකියා, ඒ වගේ කෘෂිකාර්යයට අවශ්‍ය වෙන යෙදුම් ලබා දීම. ඒකේම කෘෂිකර්මාන්තය, සේවාංශය, කාර්මිකාංශය හා සේවාංශයට අවශ්‍ය ප්‍රමේය ලබා දෙන්නේ කර්මාන්තින්. අපි දන්නවා කෘෂිකාර්මික කටයුතු නැති අවස්ථාවලදී, එහෙම නැත්නම් වෙනත් අවස්ථාවලදී ශ්‍රමය ඒ අංශ වලට ගම කරලා කටයුතු වල නියැලෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල ස්වාභාවික සම්පත් ඵලදායී භාවිතා සහතිකීමත් කෘෂිකර්මාන්තයේදී සිදු වෙනවා.
ඒ වගේම ප්‍රාථමික කෘෂිකාර්මික අංශයන් අපනයනය කිරීමේ විදේශ විනිමය ඉපයීමත් කෘෂිකර්මාන්තයේ එක වැදගත්කමක් තමයි. බලමු සීමා කෘෂිකර්මාන්තයේ ක්‍රියා මාර්ග සංවර්ධනය හා යටතල පහසුකම් දියුණු කිරීම තමයි එක කාර්යභාරය. ඒ වගේම ණය ආධාර සේවා ලබා දීම, පර්යේෂණ හා ව්‍යාප්ති මේ පුහුණු කටයුතු කිරීම, ඒ වගේම දිරි ගැන්වීම කිරීම, වෙළඳපොළ පුළුල් කිරීම මගින් තේ උපරිම කිරීමට ගොවිතුන් උදව් කරනවා. සහතික නියම කිරීම වගේ වෙනත් මැතිවීම සිදු කරලා ගොවි ජනතාව ආරක්ෂා කිරීමට රජය මැදිහත් වෙනවා. පහගේ දේම කෘෂිකර්මාන්තය දියුණු කිරීමට රජයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද විස්තර කරන්න කියලා මෙන්න මේ ටික තමයි සාකච්ඡා කළ යුත්තේ. ඊට පස්සේ කෘෂිකාර්මික සේවා නිදසුන්. කෘෂිකර්මාන්තය කිරීම සඳහා තාක්ෂණය විතරක් මදි. ඒවා වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ මේ කතා කිරීමට ඉන්න දේවල් තමයි කෘෂිකර්මාන්තයේ සේවා කියලා හඳුරගන්නේ. කෘෂිකර්මික උපදේශක සේවා, කෘෂිකර්මික පර්යේෂණ සම්බන්ධ සේවා, මූල්‍ය සේවා හා රක්ෂණ සේවා, කෘෂි භාණ්ඩ අලෙවි හා බෙදා හැරීම, කෘෂි පුහුණුව, පුහුණු ශ්‍රමිකයන් සැපවීම, ඉහළ පහසුකම් සැපවීම, කෘෂිකාර්මික ව්‍යුහ ඉදිකිරීම, ඒ කියන්නේ ග්‍රීන් ව්‍යුහ ඉදිකිරීම තමයි කෘෂිකාර්මික සේවා විදිහ බලන්නේ. මේ නිපුණතා මට්ටමේදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෘෂිකාර්මාන්තය සඳහා සේවා ලබාදෙනක ව්‍යුහ පිළිබඳ සොයා බලන්න. එතකොට මං පළලෙස ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ කෘෂිකර්මක සංවර්ධනයට දායක වන ආයතන නම් කරන්න. එතකොට මේ කෘෂිකර්මික ව්‍යවසායකයන්ට ආයතනයකට අවශ්‍ය විවිධ සේවා සැපයීම සඳහා වැදගත් වන ආයතන තමයි අපි මෙහිදී කතා කරන්න උත්සාහ කරන්නේ. මේ ආයතන නම් වශයෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ මේ ආයතන හඳුනා ගැනීම සඳහා වැදගත් වාක්‍යයක් ඉදිරිපත් කරන්නයි මම මේ වැදගත් වෙන්නේ. ඔයගොල්ලෝ උත්සාහ කරන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ වර්ගීකරණය පත් කරගෙන මේ දූල පුතාලට පුළුවන් ආයතන තුර ගන්න. කෘෂිකර්මාන්තයට වැදගත් වන රාජ්‍ය ආයතන තියෙනවා. කෘෂිකර්මාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන භෝග දෙපාර්තමේන්තුව, සත්ව සංවර්ධන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේ ආයතන තමයි රාජ්‍ය ආයතන. රාජ්‍ය ඕන අතරක් තියෙනවා. මේ රාජ්‍ය ආයතන අපි වර්ගීකරණය කරන්න පුළුවන් පෞද්ගලික විදියට ලාභ කරගත්තේ නැති පෞද්ගලික ආයතන ජාතික රාජ්‍ය නොවන සංවිධාන, ඊට පස්සේ ආයතන බහුස්ථාන. ඒතොර දුර මෙවට මේ විවිධ ආයතන වලට උදාහරණ ආයතන ගන්න පුළුවන් තමාගේ ප්‍රදේශයේ තියෙනවා. ඒවයි නම් මතක තබන්න පුළුවන් මම නම් විතර ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. ඒ අනිත් වැදගත් ආයතන තමයි ගොවි සංවිධාන. කර්මාන්තයට වැදගත් වන ඉතාමත් වැදගත් කරන තමයි සංවිධාන. ඒ ප්‍රදේශයේ ගොවි සංවිධාන විශාල ප්‍රමාණයක් ඇති මොනවද හඳුනගන්න. සේවා ආයතන සඳහා නිදසුන් ගත්තොත් ආයෙත් අපිට කීයක හඳුනගන්න පුළුවන්. යෙදුම් සම්බන්ධ ආයතන කෘෂිකර්ම බින්දුව, පෝර ජාතික පෝර ලේකාර්යාලය අපිට ගන්න පුළුවන් යෙදුම් සම්බන්ධ රාජ්‍ය ආයතන විදිහට. ත්‍යාප්ති හා පුහුණු සේවා සම්බන්ධ ආයතන විශාල ප්‍රමාණයක් තියෙන රජයට අයිති කෘෂිකර්ම ගේ ආයතන, එහෙම නැත්නම් නිෂ්පාදන සෞඛ්‍ය පාදිතු වගේ ආයතන අපිට ව්‍යාප්ති හා පුහුණු සම්බන්ධ ආයතන විදිහට සැලකලා බලන්න පුළුවන්. කෘෂි පර්යේෂණ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. තේ, රබර්, පොල් පර්යේෂණ ආයතන, ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආයතන විශාල පර්යේෂණ ප්‍රමාණයක් තියෙනවා. මේ ආයතන තමයි කෘෂිකර්ම පර්යේෂණ සම්බන්ධ ආයතන. ඊට පස්සේ අපි සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. හොඳම උදාහරණය තමයි වී අලෙවි මණ්ඩලය. ඒක රාජ්‍ය සම්බන්ධ පසු අසනු සැකසුම් සම්බන්ධයෙනුත් විවිධ ආයතන තියෙනවා. වගේම කෘෂිකර්මික සේවා සපයන පෞද්ගලික ආයතන වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් යෙදුම් ආයතන සහ ඇතම් යෙදුම් සම්බන්ධ ආයතන, ඒ වගේම අය ලබන ආයතන මූල්‍ය පහසු වදන තම ප්‍රදේශයේ තියෙන විවිධ ආයතන මේ දත්තට ගන්න. ව්‍යාප්ති හා පුහුණු සම්බන්ධ ආයතන තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම විවිධ ෆැක්ටරි ඒ ව්‍යාපාර වැඩසටහන් පවත්වාගෙන ඒවා තවත් සමහර ආයතන ඒගොල්ලෝ කටයුතු කරන ආයතන. ඊට පස්සේ අලෙවි සම්බන්ධයෙන් ආයතන තියෙනවා. අලෙවි සම්බන්ධයෙන් ආයතන ගත්තොත් අපිට වර්ග කරගන්න පුළුවන් වෙලදාම සම්බන්ධ ආයතන තියෙනවා.
සිල වෙළඳාමට සම්බන්ධ ආයතනය වෙනවා. වගේම අලෙවි සම්බන්ධයෙන් සුපිරි වෙළඳසැලුත් විශාල ප්‍රමාණයක් දැන් අද ලංකාවේ තියෙනවා මේ අලෙවි සම්බන්ධයෙන්. ඉංග්‍රීසි උත්පාදන මිලදී අරගෙන අලෙවි කරනවා. ඒ වගේම වෙනත් වෙනත් භාණ්ඩ විදිහට සිදු කරගෙන යනවා. අපි අවසාන රටකට පළවෙනි කුෂි තු දිනුක සබෝතන විභව පිළිම විසයි. එතකොට අපි දන්නවා කුෂිකර්මාන්ත ප්‍රධාන කොටස් හතක් ඇති. අපි සාකච්ඡා කරා භෝග ගව තපාර ඉවර කාන්ති හා වනව ගව. එතකොට කුෂිකර්ම විභවයේ ප්‍රමාණයේ තව දුරට දිනුන කිරීම ඇති විභවය. එතකොට මේ විභවය ගැන කතා කුෂිකර්මාන්තයේ දිනුන කිරීමට ඇති විභවය ගැන කතා කරනකොට අපි ඒක මේ වගේ ආයෝජනයේ පැත්තට බලන්න ඕන. නිෂ්පදනයේගත භූමියේ ශ්‍රමය හා අනිත් සසලිත යොදාගෙන දුකනේ ගැන කතා කරද්දී අපි කොහොමද නිෂ්පාදනය සම්බන්ධ කරන්නේ? ඒ තාක්ෂණික ප්‍රතිකාර නිෂ්පාදනය කරන්න ආයතනයේ බැලුවොත් නිෂ්පාදන බෙදා හැරීම අලෙවි කිරීම ගුණාත්මකකරණය වගේ දේ අපි කරනවා. අපි කියන්නේ මොනවාද? කොහොමද කර්මාන්තය කරන්නේ? කර්මාන්තයේ ගැන අපි සලකලා බලනකොට මේ ආශ දෙකම වැදගත්නේ හා පරිභෝජනයේ කියන කාරණා දෙකම ගැන යොමු කරලා තමයි අපි මේ කටයුතු කරන්න ඕන. එතකොට මේ බක්කෝ නිෂ්පාදනය බැලුවොත් එහෙම භෝගවගා ශේෂ්ත්‍රයේ දිනුන කිරීමට ඇති විභවයත් එහෙම කිරීම සඳහා යොදාගත්තේ විශාලම ප්‍රමාණයක් දැන් වෙලා තිනවා. අපිට එවෙම වගා ශ්‍රමය අපිට නිසි පරිදි ගමනා කරලා දායක කරගන්න. විශාල ආසයක පාංශුවා දේශුණු විචලාවයන් ලඟා දිනවා. එතකොට විවිධ භෝග වර්ග පුළුවන් මේ තත්වයන් සලකනවා. ඒ වගේම අලෙවි පහසු කිරීමගෙන පුහුණු ආයතන තාක්ෂණික දැන් යටිතල පහසුකම් කිරීම හදා භෝග ගව තවදුරටත් අපිට දිනු කරන්න පුළුවන්. අපිට සිත් වගේ තිරස් කර්මා කරේ යොමු වෙනවා. ඒ වගේම වාරි මාර්ග තාක්ෂණය ගන්න ග්‍රීන් හවුස් තුල උගා කිරීමෙන් ඵලදායීතාවයක් වැඩිුණාත්මකෙන් යුතු ගෝලින් වැඩි ආදායමක් ලබාගෙන මේ කුෂි කර්මාන්තය දිනු කරන්න පුළුවන්. පශු සම්පත් දිනු කිරීමේදී ශ්‍රී ලංකාව තුළ ඇතුළත් වෙ බැලුවොත් ඩායි ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් අපි ලබා ගන්න ප්‍රෝටීන් වල. ඒතකොට සත්ත්ව නිෂ්පාදන අපිට විශාල දිනු ගන්න පුළුවන් කුල් මස්, හරක් මස්, කිරි නිෂ්පාදන වගේ දේවල් වලින්. ඒකේ සත්ව ආහාර ඉල්ලුම් අතර ආහාර අපිට දිනු ව්‍යාපාරවල පාදා ගතී ඉතරම් පවතින ඒව ගන්න පුළුවන්. ප්‍රයෝජන අරගෙන අපිට පුළුවන් දියු කරන්න. ධනමේ අත්‍යන්ත ප්‍රශ්නේ
ශාස්ත්‍රයේ දායක කරා කරමු කර්මා පසුබිම්
ආකාරයක් විදිහට උදා කරමු. දන්නව ලංකාවේ මුළු වර්ග කියලා 21.5ක් ගත්තොත් එහෙම වර්ග මීටරේ පුද්ගලයන් වර්ගමීකට පුද්ගලයන් 40 19 වගේදී කර්මාන්තයේ දායක නිෂ්පාදනයට දායකත්වයේ විලාසය මේ තියෙන ප්‍රමාණය ඒක දශම අවුල අතර තම වගේ කරන්න මේ සර්බ ගැන සාකච්ඡා ප්‍රථම අපි බලමු දැන් කාරණා මොනවද කියලා. පළවෙනි වැඩි වෙන ජනපෂ්වන් අඩු විදම් ළඟා කර විදිහ අඩු ඉඩම් පානය දරන් පුළුවන් නිෂ්පාදන ඒ වගේ කියන අඩු ජන නිස අභියෝග ජනගහනයට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කළ හැකි ඉඩම් ප්‍රමාණයගේ මත එදුම් ඒ වගා කරනයට ඇති ජනතා පුළුවන් වුණා තමයි ඉෂ්ට කරන්න ඒ අවශ්‍යතා සත්‍යයි තුන් තමයි ඒගොල්ලන් එහෙම වෙනත් එහෙම අපි සාගේ වර්ග පරිසරයට හානි තිබුණ මිනිස්ගෙත් ඒක හෝර භාවිත කරනවා වෙන
මෙන්න අවබෝධ කරගන්න. වලට මුතුන් විශ් කරා. ඒ නිෂ්පාදනය මක ගැනීමට වර්තමාන නිෂ්පාදනය තොර මෙන්න අතීතයේ වගේ උත්පාදනයක් කරන අපිතා උෂ් තමයි මේ වගේ විසාවියක නැතුව මිනිස් ජීවත් වෙන. එතකොට වර්තමානයේ කෘෂිකර්මයේ මූණපාගේ ගැටලු හා අභියෝග ගැන අපට කෘෂිකර්මන්තයේ තියෙන සියල්ලම සලකන්න වෙනවා. දැන් පළවෙනි පාඩමේ අපි කතා කරා කර්මන්තයට අදාළ උපශේෂ්ඨ මොනවද කියලා. පංචයන් විදිහට ගත්තේ භූගාව, සත්ව පාලනය, ධීවර කර්මන්තය හා වන වගා. එතකොට මේ අභියෝග කෘෂිකර්මන්තයේ පාති අභියෝග ගැන සාකච්ඡා කරනකොට අපිට මේ ශේෂ්ඨ හතරම බලලා කතා කරන්න. එතකොට මේ කර්මාන්තය දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි නිෂ්පාදනාංශය, ශ්‍රමය, භූමිය, යෙදුම් භාවිතා කරලා නිෂ්පාදනය කිරීම. එතකොට මේ කුසකර්මාන්තය ඊළඟ තමයි නිෂ්පාදනය කරපු බා මේ බාණ්ඩ එහෙම නැත්නම් අනිත් ද්‍රව්‍ය පාරිභෝජනය සඳහා බෙදා හැරීම කිරීම. වර්තමානයේ නම් අපි ඒකට අගේ කුතු කිරීමක් කරන ඕනේ භාණ්ඩ වලට. ඒ වගේම ඒවායේ ගුණාත්මක භාවය ප්‍රසන්න විදිහට තබා ගන්න ඕනේ. එතකොට මේ ධර්මාන්තයේදී අපි ත්‍රාංශ දෙකක් නිෂ්පාදනය පරිභෝජනය. එතකොට මෙන්න මේ අංශ දෙකටම අදාළ වෙන විදිහට අපි සලකා බලන්න ඕනේ. අපි නිෂ්පාදන අංශයත් එහෙම තාක්ෂණය තමයි භාවිතා කරන්නේ. අපි කොහොමද තාක්ෂණය ප්‍රසස්ත වශයෙන් යොදාගෙන මේ අභියෝග ජය ගන්න කියලා. එතකොට අපිට පුළුවන් මේ භෝගතාවේදී නිෂ්පාදන තාක්ෂණයන් ප්‍රසස්තුදා ගන්න පුළුවන්. සරලව ගත්තොත් බිම් සැකසීම, ඒ වගේම භෝග තේරීම, භෝග වර්ග ලබ හඳුනාගෙන වගේම ශ්‍රේෂ්ඨ කටයුතු වාරි හා සම්පාදනය අස්වන් වීම වගේ දේවල් මේ තාක්ෂණය භාවිත කරලා අපිට කටයුතු කරන්න පුළුවන්. එතකොට මේ අභියෝග ජය ගැනීමේදී අපි ඒක ගැඹුරින් සිතා ගන්න ඕනේ. ඒ වගේම පාරිභෝගිකයෙන් මේ දැන් නිෂ්පාදනය භාණ්ඩ අපි කොහොමද පාරිභෝගිකයන්ට බෙදා හරින්නේ? කොහොමද අපි අල්ලවේ කරන්නේ? ඒතොර අපි අස්වැන්න එක ගිහින් ගොවි දුන්නට වර්තමානයේ එකකින් පාරිභෝගිකය සතුටු වෙන්නේ. ඒ නිෂ්පාදනය ශ්‍රේණිගත කරන්න ඕන. ඊට පස්සේ ඇසුරුම් කරන්න ඕන, සහානේ කරන්න ඕන, අලෙවිට දිවත් කරන්න ඕන, ගුණාත්මය රැක ගන්න ඕන. ඒතොර මෙන්න මේ කාරණාලමකරණය කියන කොටසට අයිති කෘෂිකාර්මික සම්පත් කළමනාකරණය කියන කොටසට ඇතුළත් වෙනවා. අපි ඒ ගැන ගැඹුරින් හිතා බලන්න ඕන. ඒ වගේම සත්ව නිෂ්පාදනයත් ඒ වගේ නිෂ්පාදන තාක්ෂණය අපි කොහොමද කළමනාකරණය කරන්නේ, නිෂ්පාදනය අපි කොහොමද අලෙවි කරන්නේ කියන එක. ඒ වගේම ධීවර අංශයේ වනමගා අංශයේදීත් මේ මේ අංශ දෙකේදීත් අපි මේ මේ අභියෝග ජය ගැනීමේදී තාක්ෂණය හා කළමනාකරණය මනා ලෙස සංයෝජනය කර ගැනීමට උත්සාහ කරන්න අවශ්‍යයි. ඊට පස්සේ නිෂ්පාදනය සහ තාක්ෂණය ගැන කතා කරනකොට කෘෂිකර්මය සඳහා අවශ්‍ය උපත් හිඟකම තමයි මේ ප්‍රධානම අභියෝගයේ විදිහට අපිට දකින්න පුළුවන්. අපි බලමු කෘෂිකර්මාන්තයේ අවශ්‍ය වන ප්‍රධානම සම්පත මොකද? භූමිය. කෘෂිකර්මාන්තයේ හැම වෙලෙම තියෙන භූමිය හා සම්බන්ධ වෙලා භූමි වගා කිරීම, භෝග වගාවක් කරලා භූමිය වගා කිරීම, සත්ව පාලනය ගත්තත් එහෙමයි. මේ භූමිය සීමා වීම තමයි ප්‍රධානම අභියෝගය. සීමා වීම කතා කරාම ආකාර දෙකකින් අපිට මේක විස්තර කරන්න පුළුවන්. ප්‍රමාණාත්මකව හා ඉඩම් කුඩා කැබිලි වලට වීම එක සීමාකාරී අභියෝගය. අනිත් එක තමයි භූමියේ තීන භූමියේ සාරවත් බව කියන එක. මෙන්න මේ කාරණා දෙක අපි ගැඹුරින් සිතලා මේ අභියෝග ජනවාද සුසු තාක්ෂණය සහ කළමනාකරණයන් වැදගත්. විශේෂ භූමිය අපි ප්‍රදේශ භාවිතාවේ ගන්න පුළුවන් විදිහට තාක්ෂණය ගොඩ ගන්න ඕන. ගුණාත්මක ජලය රඳවා ගැනීම චාරිතාවේ පාංශු ඛාදනය, පාංශු හායනය කියන ගන්න පුළුවන්. කෙසේ වුණත් මේ ගුණාත්මක අඩුවීම පසේ තියෙන භූමියේ තියෙන ඵලදායකතාවය වෙනවා. එතකොට අපි කොහොමද මේ මේ අභියෝග ජය ගැනීමට
කරන්න. එතකොට පාංශු සංරක්ෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන. පාංශු සංරක්ෂණය කරන ප්‍රස්ත ක්‍රමවේදයන් අපි අනුගමනය කරනවා. ඊට ප්‍රථම පාඩම් වල මේ දරු දැරියෝ ඉගෙනගෙන තියෙනවා පාංශු සංරක්ෂණය කොහොමද කරන්නේ කියලා. ඒ දැනුම භාවිතා කරලා දැන් තියෙන භූමියේ පාංශු සංරක්ෂණය කළා පස්සේ ඵලදායිතාවය වැඩි වෙන ආකාරයට කටයුතු කරනවා. ඒ වගේම ඵලදායිතාවය වැඩි කරනවා. දැන් භූමිය ප්‍රමාණාත්මකව අඩු වීම, ඉඩම් කැපිලි වීම වගේ කාරණා නිසා ඵලදායිතාවය අඩු වෙලා තියෙනවා. එතකොට මේ ඵලදායිතාවය වෙන විදිහට යන්න ඕන, කටයුතු කරන්න ඕන. භූමියේ තිරස් වගා වගේම සිරස් වගා කෙරේ යොමු වෙන්න ඕන. ඒ වගේම මේ අඩු ක්ෂේත්‍රඵලයකින් වැඩි ඵලදායිතාවයක් ලබා ගන්න පුළුවන් වෙන්න ග්‍රීන් හවුස් ඒ වගේම වෙනත් වගා උපක්‍රම අනුගමනය කරන්න ඕන. ප්‍රශස්ත විදිහට වාරි ජල කළමනාකරණ ඕන, නිවැරදි පෝර භාවිතා වගේ දේවල් අපිට අනුගත වෙන්න පුළුවන්. ඒ වගේම විකල්ප වගා ක්‍රම වලට යන්න ඕන. මේ විකල්ප වගා ක්‍රම කියන්නේ ග්‍රීන් හවුස් වගා කිරීම, තුළ වගා කිරීම, සිරස්තාව, ඒ වගේම කළමනාකරණ කටයුතු ප්‍රසත්ත ලෙස සිදු කිරීම වගේ දේවල්. ඊට අමතරව අපිට පුළුවන් ගුණාත්මක කාබනික හා අකාබනික පොහොර භාවිතය. පස්සේ නැත්නම් භූමියේ ඵලදායිතාවය වැඩි කරන අපි ගුණාත්මක කාබනික අකාබනික එකට අපිට මේ පස්සේ තියෙන මේ ගුණාත්මක වැඩි කිරීම කරගන්න පුළුවන්. ඊට පස්සේ පාරක්ෂා වෙන විදිහට වසුන් සහ ජලනාශක භාවිතය අපිට දෙනවා. ඒ හරහා අපිට භූමිය ඵලදායිතාවය වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට අපිට ගන්න ජලය. ජලය ගැන සැලකුව ජලය ප්‍රමාණාත්මක ගුණාත්මක ආකාර දෙකෙන්ම කෘෂිකර්මයට බලපානවා. අපි දන්නවා කෘෂිකාන්තයේ නිවැරදි ජලය නොමෙත. එතකොට මේ ජලය කොහොමද පරිහරණය කරන්නේ කියන එක ගන්නවා. ජලය කොහොමද අපිට හින්නේ? ජලය වර්ෂාපතනතාව වෙනස් වීම නිසා, පාංශු ජල මට්ටම අඩු වීම නිසා, එහෙනම් ඒ වගේ පාංශු ජල ධාරිතාවය අඩු වීම නිසා, ඒ වගේ ජලාශ ජල ධාරිතාවය අඩු වීම, ඊට පස්සේ ජලය බෙදා හරින ජල මාර්ගින් ජලය අපතේ යෑම, ඒ වල කාර්යක්ෂමතාවය අඩු වීම, ඊට පස්සේ ජලය රඳවා ගැනීමේ ධාරිතාවය අඩු වීම වගේ දේවල් නිසා ජලය ප්‍රමාණාත්මකව අඩු වෙනවා. ඒ වගේම කෘෂි රසායන ද්‍රව්‍ය, කාර්ක අපේ ද්‍රව්‍ය, ගෘහස්ත වගේ විවිධ ද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා ජලය ප්‍රමාණාත්මක බව පිරේනවා. එතකොට ජලය ප්‍රමාණාත්මක හා ගුණාත්මකව අඩු වීම නිසා අපිට කෘෂිකර්මාන්තයේ ප්‍රසස්ස ලෙස කරගෙන යන්න බෑ. දැන් අද වර්තමානයේ කෘෂිකර්මාන්තයේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි ජල හිඟය. එතකොට අපි කොහොමද මේ හිඟයෙන් හිඟයෙන් ඇති වෙන බලපෑම කරගෙන කෘෂිකර්මාන්තයේ කරන්නේ? මේක අභියෝගයක්. පරිම කාරණේ තමයි ජල සංරක්ෂණයට අනුගත වෙනවා. පුළුවන් සංරක්ෂණය කරන්න ඕන. වැසි ජලය කරගන්න, පාංශු ජල මට්ටම වැඩි කරගන්න, පාංශු ජල දාන වැඩි වෙන උපක්‍රම අනුගමනය කරන්න ඕන. ඊට පස්සේ පස්සේ ද්‍රව්‍ය වැඩිමින් එකතු කරලා පස්සේ ජල ධාරිතාවය කරගන්න පුළුවන්. පස්සේ මට කරගෙන ආශ රොම් මට අපද්‍රව්‍ය ධාරිතාවය වැඩි කරගන්න ගොඩ පුළුවන් ජල හදවා ගැනීම උපක්‍රම අනුගමනය කරන්න. මේ ක්‍රමෝලිය සංරක්ෂණය කරගන්න. ඒ අප්‍රමාණය ප්‍රමාණයේදී ජලයේ භාවිතාව අවුල් විදිහට ක්‍රමාත්මකව කරන්න සංරක්ෂණ කරන උදාහරණයක් මුං වගා කරනවා භෝග කියලා භෝග ගාවට උත්සාහ කරන්නේ පාංගම විද බින්දු සම්පන්න වගේ ජයයි වෙන ක්‍රමනේ ජල හිෝගේ ජය ගැන අතර මේ වගේ වෙන වගේ පුළුවන්
වර්තමානයේ අපි මේ අභියෝග ගන්න කොහොමද මේ අනුත්තරේ කරන්නේ ඒ කියන්නේ දේශපාලන තත්ත්වයන් යටතේ සුදුසු ශිකමී පිළිවෙත් අපමණ ඒ අනුවර්තනය වෙලා වගා කරන්න ඕන අපිට වස්තවද රටා වෙනවා තියෙනවා නම් ඒ අනුව ආරම්භ කිරීම කන්නේ අවසන් කිරීම ආසන වගේ දේවල් කරන්න පුළුවන් ජලය ආරක්ෂා කරන අනුගත වෙන්න ඕනේ මේ එවැනි බෝගෝල් වගේ ඔරොත්තු දෙන වර්ග වේද වගා කරන අනුගත වෙන්න රෝග පලිබෝද හානි වලට ඔරොත්තු වගා කිරීම වගේ මේ අනුවර්තනය වීම කළ යුතුයි ඊළඟ කාරණය තමයි විවිධත්ව වීම අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ ජෛවයෙන් වැඩි දැන් අපි ගත්ත පද්ධතිය ගත්තොත් පරිසර පද්ධති කීයක් අපිට අනුගන්න පුළුවන් මුරු පද්ධතිය ඒ වගේම උද්‍යාන භෝග පද්ධති ජීවතු වගා පද්ධති හේන් වග වැවි වග පද්ධති වගේ මේ විවිධ වගා පද්ධති අපිට අනුගන්න පුළුවන් එතකොට දැන් කුඹ වගා පද්ධතිය ගත්තොත්ම කුඹරක විශාල ජෛව විවිධත්වයක් තියෙනවා එතකොට කරපෝ කුඹුරු වී ප්‍රභේද විශාල ප්‍රමාණයක් තියෙනවා වර්තමානයේ වෙන්නේ කියන දෙන ප්‍රභේද කීයක් වගා කිරීම නිසා වී වල විවිධ නැත්තා ගිහින් තියෙනවා උද්‍යාන භෝග ගත්තොත් මේ උද්‍යාන භෝග වල එළව වලතු අල භෝග ධාන්‍ය භෝග මාස භෝග වගේ විශාල භෝග ප්‍රමාණයක් අතීතයේ ලංකාවේ වගා කරලා තියෙනවා වර්තමානයේ ගොවි වැඩි අස්වැන්නක් වැඩි ආදායමක් ලබා පුළුවන් භෝග වර්ග විතරක් අනුගත වීම නිසා මේ වගා පද්ධති වලදී මේ කුෂි භෝග විදත්වය අඩු වෙන්න අපහසුයි උදාහරණයක් ගත්තොත් ලංකාවේ වගා කරපු වඩේරිඟු වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා දැන් වර්තමානයේ වැඩි අස්වැන්නක් දෙන දෙමුහුම් බඩේරිඟු කිරීම නිසා බඩේරිඟු වර්ග දැන් වද වෙලා ගිහින් තියෙනවා පළතුරු ගත්තත් එහෙමයි දැන් ලංකාවේ විශාල වශයෙන් වගා කරපු ගස් ලැබුව භෝග ගොඩක් තිබිලා තියෙනවා ගස් ලැබුව වර්ග නමුත් වර්තමානයේ මේ වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා මේ එකම හව වර්ග හයිබ්‍රිඩ් වර්ග එකක් තුනක් වගා කිරීම නිසා අර එක ගස් ලැබුව වඳ වෙලා ගිහින් තියෙනවා ඒ වගේම කවුලුත් එහෙමයි වෙනත් භෝග වර්ගත් තියෙනවා ගෙවතු වගා පද්ධතියක් ගත්තොත් එහෙම ගෙවතු වගා පද්ධතියෙත් ගෙවත්තක විශාල භෝග ප්‍රමාණයක් මිනිස්සු අපේ රටේ තියෙනවා පළතුරු එළවලු වෙනත් භෝග වර්ග දැන් වර්තමානයේ ගෙවතු කුඩා වීම නිසා කඩ සීමා වීම නිසා මේ වගාවන් නිසිපත් කරගෙන යන්න බෑ පෝච්චියක මොනවා හරි අස්පුරෝපු මල්ලක වගේ වගා කරන්න පුළුවන් ප්‍රමාණයක් විතරයි වගා කරන්නේ ඒතොර මෙන්න මේ වගේ විවිධ හේතු නිසා භෝග විවිධත්වය අඩු වෙලා තියෙනවා දැන් මේ මේ වගුවෙන් මට පෙන්වන්න පුළුවන් ලංකාවේ
ෝග විද්‍යත් තිබල තිරද කියලා ලංකාවේ සහ ගත්තොත් වී වර්ග ගත්තොත් වී විශේෂ දෙකක් තියෙනවා. ඒ විශේෂ දෙකදේ විවිධ ප්‍රභේද වර්ග 3809ක් ගන්නවා හඳුනාගෙන තියෙනවා. උදාහරණයක් ගත්තොත් කුරුළු තුඩ ගියයි යකඩය ගියයි ඒකේ විවිධ නම් වලින් හඳුන්වන ප්‍රභේද වර්ග. මේ දැන් අද වර්තමානයේ දේපොළ බීජ වගා කිරීම සියස් බීජ කීපයක් වගා කිරීම නිසා වී වල මේ තියෙන මේ විවිධත්වය ඇතුළත් වෙනවා. දැන් වෙනත් ධාන්‍ය වර්ග ගත්තොත් ලංකාවේ නම් ඒ නමේ යටතේ ප්‍රභේද 785ක් තිබිලා තියෙනවා. හැබැයි මේ 785ම අද වගාව වෙන්නේ නැහැ. අද තෝරාගත්ත ප්‍රභේද කීපයක් විතරයි ගන්න. මාෂ භෝග ගත්තොත් එහෙම මාෂ භෝග 14ක්. මාෂ භෝග කියන්නේ කව්පි, කඩල ඒ වගේ දේ. එතකොට මේ මේවා 14ක් තිබිලා තියෙනවා. වර්තමාන ඒ යටතේ ප්‍රභේද 1907ක් තියෙනවා. ඒතකොට අද ඒ වුණාට ඒකම වෙන්නේ නැහැ. හොයා ගන්නත් දැන් සමහර කෙනාට. ඉතින් ඒක තමයි විවිධත්වය අඩු වෙනවා කියලා කියන්නේ. අපි බලමුකෝ එළවලු භෝග ලංකාවේ එළවලු භෝග 57ක් තියෙනවා. ලෝකේ වැඩිම එළවලු භෝග විවිධත්වයක් තියෙන රටක් ලංකාව. ඉතින් ඒ රටතේ ප්‍රභේද වර්ග 2927ක් තියෙනවා. දැන් බලන්නකෝ අද වවන්නේ ඒ එළවලු වර්ග වලින් කීපයක් දැන් කරවිල වර්ග ඉස්සර තිබුණා තියෙනවා ගුස්සාල ප්‍රමාණය. අද වවන්නේ හයිබ්‍රිඩ් විතරයි. ඒ මොහොන් වැඩි අස්වැන්න ප්‍රභේද. ඉතින් ඒක නිසා මේ භෝග විවිධත්වය අඩු වෙලා තියෙනවා. ඒ වගේම කුළුබඩු ගත්තොත් එහෙම කුළුබඩු වර්ග 9ක් තියෙනවා. ඒ තුල ප්‍රභේද 500ක් හඳුනගෙන තියෙනවා. පළතුරු වර්ග 16ක් බබල තියෙනවා. ඒ තුල ප්‍රභේද 363ක් තියෙනවා. අල්ල භෝග වර්ග 7ක්, තෙල් භෝග වර්ග 3ක්, මේ ඖෂධීය ශාක වර්ග 12ක්, භෝග වල් දර්ශ 20ක් හඳුනගෙන තියෙනවා. එතකොට මේ 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 පද කරන්නේ වගා කරන්නේ වැඩි අස්වන්න දෙන තෝරාගත්ත මිල වැඩි භෝග කීපයක් විතරයි. ඉතින් මෙන්න මේක තමයි තීරණ දානවා. මේ අභියෝගය වෙන්නේ මේ භෝග කොහොමද අපි සංරක්ෂණය කරලා පවත්වා ගන්නේ. මෙව්වේ තියෙන ප්‍රයෝජන ගන්න. ඒක අපි අවධානය යොමු කරන්න ඕන. එතකොට දැන් මේකට හේතුව තමයි බීජ නිෂ්පාදනය මහා ද්‍රවීකරණය කියන නොවීම. ලංකාවේ කෘෂිකර්ම අවශ්‍ය බීජ නිෂ්පාදනය කිරීම බෙදා හැරීම අලෙවිකරණය කරන ප්‍රධාන කණ්ඩායම් හතරක් ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම බීජ උත්පාදනය බෙදා හැරීමේ කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ. එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආණ්ඩුවට අයත් ආයතනයක් ඒගොල්ලෝ වී එළවලු පළතුරු භෝග ඒ වගේ අනිත් භෝග වල බීජ සහ පැල නිෂ්පාදනය කළ බෙදා හරිනවා. ඒ හරහා ගන්න පුළුවන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ මේ රාජ්‍ය ආයතනවලට වගකීමක් තියෙනවා. එකම ඔක්කයක් නැතුව ඉතුරු අනිත් භෝග වර්ගත් අලෙවි කරලා අලෙවි කරන්න සමාජය තුළ අතර ඒ භෝගත් ප්‍රතිලිත කරන්න. ඊට පස්සේ දෙවන කණ්ඩායම තමයි පෞද්ගලික ව්‍යාපාර ආයතන සංගානේ. මේ ආයතනත් ලාභය පරමාර්ථයෙන් පළ බීජ හා පැල වර්ග නිෂ්පාදනය කරලා බෙදා හරලා අලෙවි කරනවා. තුන්වෙනි කාරණා තමයි ගොවි සංවිධාන. ගොවියෝ සංවිධානය වෙලා ගොවි සංවිධාන මට්ටමේ මේ බීජ නිෂ්පාදනය දාහරි මහා ලිවිකරණය කරනවා. ඒතකොට ගොවි සංවිධාන මට්ටමිනුත් පුළුවන් තමන්ගේ ගොවීන් තුළ භෝග විවිධත්වය වැඩි වෙන විදිහට විවිධ බීජ ප්‍රචලිත කරන්න. ඒ වගේම ලංකාවේ වැඩිම බීජ නිෂ්පාදනය කරන පැල නිෂ්පාදනය කරන ආයතන විතර ගන්න පුළුවන් ගොවියෝ. තනි තනි ගොවියෝ තමන්ට අවශ්‍ය වන බීජ නිෂ්පාදනය කරගෙන වගා කරනවා. ඒ වගේම ස්වයං බීජ නිෂ්පාදන ක්‍රමවේදයන් අනුගමනය කරනවා. එතකොට මෙන්න මේ තෙන්දෙත් අපිට පුළුවන් අර භෝග විවිධත්වය ආරක්ෂා වන විදිහට බීජ නිෂ්පාදනයට උනන්දු කරවන්න. ඊට පස්සේ අපිට කතා කරන්න වෙන එක මාතෘකාව තමයි බීජ ඒකාධිකාරිය. රෝපණය ලෙස බීජ නිෂ්පාදන වැඩපිළිවෙළ මොනවානේ එක් පුද්ගලයෙක් එහෙම නැත්නම් එක් කණ්ඩායමකට එහෙම නැත්නම් ආයතනයක් යතර ගනිමින් බීජ නිෂ්පාදනය කිරීම බෙදා ගැනීම හා අලෙවිකරණය සිදු කිරීම තමයි බීජ ඒකාධිකාරිය කියලා කියන්නේ. දැන් මේක සිද්ධ වෙන්නේ කොහොමද? දැන් අපි හිතමු බහුජාතික වැඩසටහනක් දෙන බීජ පිට රටින් ආනයනය කරලා ගොවිය දෙනවා. ඉතින් ගොවියොත් මේ වැඩි අස්වැන්න නිසා නැත්නම් ගුණාත්මය වැඩි නිසා එහෙම නැත්නම් පහසුව නිසා එහෙම නැත්නම් විලෙන් දැන්වීම හරි මොන හරි ආකර්ෂණය කිරීම නිසා එහෙම නැත්නම් අස්වනු ආකර්ෂණය නිසා මේ බෝගෝල් මේ බීජ වලට අනුගත වෙලා මේවා විතර ගන්න පෙළඹෙනවා. එතකොට වෙන්නේ කාලයක් එකම බීජ වර්ග වගා කිරීම නිසා ගොවි සත්ව විකල්ප බීජ නැති වෙනවා. ඊට කාලයත් එක එහෙම වුණාම දීම මේ
බීජම මිලදී අරගෙන වා කරන්න වෙනවා. මෙන්න මේමයි බීජ ඒකාධිකාරී කියලා කියන්නේ. මේ බීජ ඒකාධිකාරී හේතු රටක තියෙන කෘෂි භෝග විවිධත්වයේ නැති වෙලා අවසානයේ මේ එක ගමක් ගොඩ කණ්ඩායමක් ගොඩ වෙනවා. ඉන් පස්සේ වෙන්නේ මේ නිවන මිල අරගෙන වා කරන්න වෙන එක. එතකොට බීජ ඒකාධිකාරී ආයනයිනික බීජ භාවිතය නිසා ඇතිවිය හැකි අහිතක බලපෑම. මේක ගාල අභියෝගයක් රජුමාදීදී දේශීය භෝග බීජ වාර්තරේම තා දේශීය ජාන සම්පත වෙලා ඒක තමයි පරි අහිතකර බලපෑම. අනාගතයේම අනාගතයේදී රටක් කරන තීරණය කිරීම මේ ඒකාධිකාරී වෙන සමාගමක් සමානිට එක පුජාස සමාගමක් වෙනව නැත්නම් ඒගොල්ලන්ට නතු වෙනවා. ඒ වගේම ආයනයි බීජ මිල වෙනවා. ඊට පස්සේ ඵලය ජනතාවට මිලදී ගැනීම නවත්තන්න පුළුවන් තමයි නැති පැමිණිලා මේ වගේ කරලා තමයි මේ බීජ වෙන්නේ. මේගෙන විකල්ප ක්‍රම ශිරංග හේතු වල මහා තීක්ෂ මාන බීජ මත ඒ වැකොළුව නිසා මේලාදීගෙන කුසිකර්ම දෙපාර්තමේන්තුවේ වෙනවා ඇති හිතත්ව මගහරුවට අපනේ බීජ නිෂ්පාදනයට තමන් නිෂ්පාදනය කරන්න පුළුවන්. මේක පුළුවන් එළවලු වර්ගවලට මේ කරන්න සඳහන් කරනවා සම්බේජ නිෂ්පාදනයට. ඒ හරහා දේශීය බීජ පුළුවන් රජයේ මැදිහත්ලා බීජ හඳුන්වලා එළවලු වර්ගනවා දේශීය බීජ මොනවද දේශීය බීජ ආරක්ෂා කරන්නේ වගේ නියාමනය කටයුතු දේශීය කරන්න පුළුවන්. ජෛව විද්‍යාත්මක ආරක්ෂකම වලට අනුගමනය කරන ඕන සංරක්ෂණ භාවිත කරන්න පුළුවන් ඕන පරිසර ආදීමෙන් ව්‍යවස්ථාව මේ දේශීය භෝග වර්ධන ක්‍රේෂණ සේවකු කළා අනුගත කණ්ඩායම වල මේ දේශීය භෝග ආරක්ෂා කරන්න පුළුවන් පුතුවගාවලද දේශීය භෝග වගාවකරි උනන්දු කරවන්න පුළුවන්. ඒ වගේම මේ භෝග ආරක්ෂා කිරීම සම්බන්ධ නියමයට යටත් කරලා ඒ නියමයෙන් පුතු කිරීමෙන් අපිට දේශීය භෝග ආරක්ෂා කිරීම කරගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ නිෂ්පාදකවලදී මේ පරිපාලි භෝග කිරීම. එතකොට මේ වැඩි ප්‍රමාණ ගැනීම සඳහා භෝග වගාව නිසා ලෙඩ රෝග
ඒ වගේම යෙදුම් භාවිත පොර අනිසි ලෙස විතා කිරීම නිසා වෙන්න පුළුවන්. මේ ලෙඩ නිසා සන්න සන්න ගුණාත්මය අඩු වෙනවා. මේ ලෙඩ පාකින් සඳහා විඳන ගන්න කවදා පදූෂණය වෙනවා. එතකොට මේ තියෙන මොකද මේ කර්ම නිෂ්පාදන ක්‍රියාවේදී බෝධ රෝග පාලනය කිරීම සඳහා වියද මවන ලෙසත් අස්වැන්න ගුණාත්මය අඩු වෙන ලෙසත් කටයුතු කරන එක වැදගත්. එතකොට මේ ඒකට දින ප්‍රශස්ත ප්‍රපේත පාල අනුනේ කාල අබද පාලි බෝධ පාරම කොහොම බෝධ කරා වෙන. එතකොට ඒක අබද ප්‍රසස්ස කරනවා පුළුවන්. ඊට පස්සේ ඊළඟට තමයි කියන්නේ වර්තමානයේ අපි දන්නවා භූමි ඵලදායක නිසා වැඩි ආයමක් නම් යාකරන්නට යන්න ඕනේ. ඒක අපි දන්නවා කුෂ්කර්ම ආයතනයට විශේෂයෙන්ම තරුණ ශ්‍රම තේ රැඳී සිටි කුෂ්කර්මන්ත යොමු වීමේ අභියෝග ප්‍රමාණය කරන්න තමයි ඉඩම්ම ඉඩම් ඉතුරු කිරීම උදව්වක් ඉතුරු වන උපකාරීව අඩු විදන්දායි ලාක් වෙනම් මූලික පිරිවැ භාවිත අඩු වේද වගේම වීන් පස්වේ භාවිත නිෂ්පාදන ඒ වගේම අපි දන්නවා හඳුනලා දෙන්න ප්‍රකට කාණ්ඩ පරිවිකන දැන් ගොඩ ගන්න කර්මා කර්මතේ ලාභදායක වෙනවා. එතකොට කරන කොහොම අපත කරනවා කියන එක අභිවාස කියලා විශ්වාස කරනවා. ජීෙන් උදව් විල්ල හේතු පරිවිකන පිළිබඳ ගැටලු මේ ගැට ඇති නොවන විතර ගොවියත් පාරෝගිකයත් දෙදෙනාම කරන විදිහේ අලුවේ කරන ප්‍රවේදයන් ගොඩනගන්න පුළුවන් නම් ඒක වැදගත්. ඉතින් මේකේ ප්‍රවේදයන් ගොඩනැගීම තරමක් අපහසුයි. නමුත් ඒක කරන්න පුළුවන් කළ යුතු දෙයක්. අභියෝගයක් විදිහට අලුවකරණය අපි කොහොමද දියු කරන්නේ කියන එක ගැන අවධානය යොමු කරනවා. ඊට පස්සේ අගේ එකතු කිරීම. නිෂ්පාදන අද පාරිභෝගිකයන් අවශ්‍යතා හා උමනා සංකීර්ණයි. ඒකට අවශ්‍ය වෙන විදිහේ කෘෂිකාර්යාගේ එකතු කිරීම වලට තම අගේ ක්‍රීම් කරපත් කරන්න ඕනේ. හරියට නිෂ්පාදකයාට වැඩි අධමයක් ගන්න පුළුවන්, පාරිභෝගිකයාගේ තුප්පි වැඩි කරන්න පුළුවන්. මෙන්න මේ කාරණේ වැදගත් වෙනවා. ඒ වගේම කොහොමද මේ නිෂ්පාදනවල පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙන විදිහට ගුණය පවත්ව ගන්න සහ තත්ත්වයක ඉදිරිපත් කරන්න. අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් වගේ මේ වගේ ලංකාවේ කාමික නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. ඒක මිල වැඩි ඒ සහ පවතින ඉල්ලුම
පිළිමත් එක්කම මිලත් වෙන. ගොඩට ආදාය පුළුවන් මේ කාබනික ගොවිතැන හරහා. හැබැයි අවශ්‍ය තියෙන්නේ මේ නිෂ්පාදක කාබන හඳුනගන්න. ඉතින් මේක බාර මොකද්ද? ප්‍රමිතීන් මොකද්ද? මොකද්ද? මොනයක් කරන්න අවශ්‍ය? අන්න ඒ වගේ පළතුරු වලට, එළවලු වලට, වෙනත් ධාන්‍ය වලට එක එක භාණ්ඩ යනුව විත්‍රි වලට මස් වර්ග වලට ගුණාත්මක ආරක්ෂා වෙන ක්‍රම ප්‍රමිතීන තත්ත්ව සාධක ඉදිරිපත් කිරීම වැදගත්. ඒ හරහා අපිට පාරිභෝගික පරිසරයට ගොඩක් ආරක්ෂා කරන්න පුළුවන්. මෙන්න මේ කාර්යයි කණාකරණයේදී අපිට සලකන්න පුළුවන්. ඊට පස්සේ දන්නවා මෙන්න මේ මේ වල නිසිපත් නියාමණය නොවේ හරි අධ්‍යස ජාන විකලද එහෙමත් නැත්නම් ජාන විකරණ කියලා කියන්නේ මොකද්ද? ජාන විකරණය කරන කියන්නේ ජාන විකරණ නිෂ්පාද කරන ආශිත කරනකොට කොට මේව ජාන විකරණ කරන වෙනකට උදාහරණ විදිහට අපිට ආශක ආශික ප්‍රතිපදි සෝයා බුචි නිෂ්පාදන ඉඟුරු පෝෂණ සහල් උදාහරණ මේ ජනවිකරණය කරලා අර භාවිතයෙන් කර ප්‍රතිඵල තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇති වෙනවා. සාත්මිකතා, බෝනෝන රෝග වගේ අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වගේ රෝග බෝල හොයාගෙන තියෙනවා. සමාජීය ගැටලු මේ මේ ජනවිකරණය කරන ආහාර වැඩි ආහාරයට ගැනීම නිසා රෝගීන් ළමයින් කුඩා ළමයින් දරුවන් සහ වැඩිහිටියන් අධික ලෙස රෝගී තත්වයට පත් තරබාරු හොයාගෙන තියෙනවා. ඒ වගේම පාරිසරික ගැටලු ධානවිකරණ ලද අධික වෙන දෙන ප්‍රේද වලට වැඩි වැඩියෙන් යෙදුම් අවශ්‍ය අකාබනික පොර වගේ අවශ්‍ය වෙනවා. මේවා මේ ඒ වගේම මේ සමහරක් වලට ප්‍රෝදී වීම වගේ හේතුයෙන් පාරිසරික ගැටලු ඇති වෙනවා. ඒ වගේම ආර්ථික ගැටලු ඇති වෙනවා. සමහරක් මේ වැඩියෙන් මේ මේ වගේ භෝග වගාකම නිසා සමහර ගොවීන්ගේ තත්වයන් පහළ වැටිලා ඒකගේ රැකියාව නැති වෙනවා. ඒතකොට මේ වගේ ආර්ථික ගැටලු නැගිලා. ඒතකොට මේක තමයි මේ ජාන විකරණයද ආහාර භාවිතා කිරීමෙන් ඇති වෙන ප්‍රතිඵල. ඉතින් දූ දරුවන්ට පුළුවන් වෙන්න ඕන විභාගයේදී ඇහුවොත් එහෙම මේ කරලාද ආහාර භාවිතයෙන් ඇති වෙන අහිතක බලපෑම් විස්තර කරන්න කියලා කිව්වොත් කියන්න. එතකොට ජාන විකරණය කරලාද ආහාර භාවිතය නිසා ඇතිවිය හැකි අහිතකර තත්ත්ව ගැනීමට අනුගමනය කළ හැකි උපාය අපි අඳුර ගන්න ඕන. එතකොට මේ ස්වාභාවික හා කාබනික ආහාර වලට නැඹුරු වීම තමයි හොඳ උපාය. ඒ කියන්නේ හැම වෙලේම ජාන විකරණය කරලාද ආහාර ප්‍රතික්ෂේප කරලා මේ ස්වාභාවික කාබනික ආහාර ගන්න පෙළඹෙනවා. ඒ වගේම ප්‍රමිති හා තත්ත්ව සහතික භාවිතා කරගෙන උනන්දු කරවන්න ඒවා පරීක්ෂා කරන්න මේ සහතික ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම යොදා ගන්නා තාක්ෂණ රසායන ද්‍රව්‍ය හවුලට හරි පරිසරයට හානි නොපාදන බව සහතික ඒවා බමුණ ප්‍රයෝජනට ගැනීමට අවසර දෙන්න ඕන. එතකොට මෙන්න මේ වගේ ක්‍රම හරහා අපිට පුළුවන් මේ ජානවික ආහාර භාවිතය අවම කරන්න. ඒ වගේම තාක්ෂණ නිසා වර්තමානයේ මුහුණ පා ඇති එක් එක් අභියෝග ජය ගැනීමට අනුගමනය කළ හැකි උපාය මාර්ග අපි අධ්‍යයනය කරන්න ඕන. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය සම්පත් හිඟකම නිසා ඇතිවිය හැකි අහිතකත්ව මගහරවා ගැනීමට අනුගමනය හැකි උපාය මාර්ග අපිට කීපයක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි කෘෂි සම්පත් උපයෝජනයේ කාර්යක්ෂමතාවය වැඩි කරගෙන වැඩි කර ගැනීමට කටයුතු කරන්න ඕන. ඉතින් මේක පවත්වාගෙන පුළුවන් ඉතාමත්ම හොඳ උපක්‍රමයක් තමයි අභියෝගාත්මක වන හා කෘෂි යෙදුම් තිරසාරව භාවිතා කිරීමෙන් ප්‍රශස්ත නිෂ්පාදනයක් කර යොමු වීම. එතකොට පහා ජලය ගනිමින් කුෂමාන්තයේ ඉහිහි ක්‍රමවේද අනුගමනය කිරීම. ඒකට තියෙන හොඳම ක්‍රමවේදය තමයි අද සුහුරු කුෂි කර්මයන ස්මාර්ට් ඇග්‍රිකල්චර් යථා තත්ත්ව කුෂි කර්මාන්තය වන ප්‍රිසිෂන් ඇග්‍රිකල්චර් කියන තාක්ෂණයට යොමු වීම. ඒ හරහා අපිට අස්වැන්නක් දෙන පරිසරයේ නොවන කුෂි කර්මාන්තින් අපි මේ මේ ප්‍රිසිෂන් කියලා කියන්නේ තාත්ත්ව කුෂි පිළිවෙතවද කියලා වගකීමලතා නිරීක්ෂණයෙන් හා අගේ තත්ත්වය දක්වන තොරතුරු තාක්ෂණයේ උදාගමින් හා සම්ප්‍රාරක්ෂම භාවිත කරමින් සිදු ලබන ප්‍රමාණකද්ද. ඒතර මේ වගා ශේෂ්ත්‍රය තියෙනකොට මේ වගා ශේෂ්ත්‍රයේ අපේ මේ ඩ්‍රෝන
සහ මේ සුරු තාක්ෂණ උපක්‍රම ප්‍රයෝග කරගෙන අධ්‍යාපන හොඳින් කිරීමෙන් ශේෂ්ඨතු මනාව කළමනාකරණය ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ ශික්ෂණ නිසා ලෙඩ රෝග බෝවයන් ඒ ස්ථානයේ හඳුනගනිකෝ ඒතෙන්ට ප්‍රතිචාර දක්වන්න. ඊට පස්සේ ජල සම්පෝර සම්පාදනය සොනුනෙලීම වගේ සිම්ම දේවල් අපිට මේ තොරතුරු තාක්ෂණ ක්‍රමවේද හරහා ඒ වගේ යාන හරහා නිරීක්ෂණය කරමින් සිදු කරන්න පුළුවන්. මෙන්න මේ තමයි ෆිෂන් එක්ස්ට්‍රීම් ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන්නේ. GPS එහෙම නැත්නම් ගෝලෂන් සිස්ටම් GNSS නැත්නම් ගෝලෂන් සැටලයිට් සිස්ටම් ඒ වගේම GIS ජියෝග්‍රැෆිකල් ඉන්ෆර්මේෂන් සිස්ටම් වගේ පරිගණක මෘදුකාංගය භාවිත කරනවා. මේ අපි ශේෂ්ත්‍රයේ සංවේදක සහ යන්ත්‍ර භාවිත කරලා පාසු තත්වයන් පාසු ජලය එම් බෝගොල තත්ත්ව රෝග ප්‍රතිකාර කරලා අස්වැන්න වැඩ නිසා මේ සම්පත් සංරක්ෂණය යෙදුම් වල උපයෝගිතේ වැඩි වෙනවා. ප්‍රසන්න නිෂ්පාදයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒතර මේ රූප දන්නේ මේ ජීප ක්ෂණෙන් අසුනිය කරන ආකාරයක් සම්ගත කරන ආකාරයක් තියෙන්නේ. දූල පුතා ඒවට සම්බන්ධ වීඩියෝස් විද්‍යමානයක් YouTube ගන්න මම අවස්ථාවක YouTube මේ වගේ තාක්ෂණ ලෝකයේ කුෂි කර්මාන්තයේ බොහෝ කරගෙන පිටක් බලන්න. ඒතර මේ අවස්ථාවේ මම කැටි මේ මේ අඩමේ කරපු දේවල් දෙකක් කොටස සාරාංශගත කරන්නේ. මම දූල පුතාට විස්තර කරා වර්තමානයේදී කුෂි කර්මාන්තයේ මූණ පා ඇති අභියෝගයට වර්තමානයේදී කරන්නේ අභියෝගයට දඩු මිල ආරෙල්ලුම පරිවර්තන නාගරීකරණ නිසා වගාබිම් සීමා තාවල ස්වභාවය වීම සනස් වීම ගැන සාකච්ඡාදී මෙමණි අභියෝග සිදුවීම් වලින් බැහැර වීමට හේතු ජනගහනය ප්‍රමාණ ආහාර නිෂ්පාදනය කර ජනතාවගේ සරල අවශ්‍යතා හා අති ජනතාව උපරිම නිෂ්පාදනයක් නැති වීමේ කාරණා හේතු වුණා. කුෂිකර්ම මූණ පහ අභියෝග නිෂ්පාදනය තාක්ෂණය වගේ ඒවත් කලමකරණ හා සම්බන්ධ පවතිනවා. එතකොට අපි මේ අභියෝග ජය ගැනීමට නම් නිෂ්පාදනය සඳහා තාක්ෂණය භාවිතා කිරීම පාරිභෝජනීය ප්‍රසස්ත විදිහට ගිරීමට කලමකරණේ භාවිතා කිරීමත් අවශ්‍යයි කියලා මම පැහැදිලි කරන්න කැමති. ඒක කොහොමද වෙන්නේ මේ පාඩමුලි පිළි කරා පාඩම අවසන් කිරීමට ප්‍රථම මම කැමති මේ දූල පුතාලා දෙකක් ලබා දෙන්න. මම හිතනවා මේ ක්‍රියාකාරකම් දෙක මේ දූල පුතාලා කරයි. පළවෙනි ක්‍රියාකාරකම විතර මම කැමති ඉදිරිපත් කරන්නේ කුෂි කර්මාන්තයේදී තාක්ෂණය ආශා අභියෝග විස්තර කර කියන එක. දෙවෙනි ක්‍රියාකාරකම විදිහට තාක්ෂණ ආශ්‍රිත අභියෝග බලපෑම අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග විස්තර කරන්න. මම හිතන්නේ දූල පුතාලා මේ විස්තර කරන ලද පාඩමේ කරුණු ඇසුරින් මේ ක්‍රියාකාරකම් දෙක සිද්ධ කරයි කියලා.